Okay, good evening, children, and welcome to 6-7 High School. All of good you evening, know. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, and all of you know about the class as we start on at about 6 onwards. Then today I gave some more time. That means I gave you 5 minutes because some of your friends are trying to log, as well as so I would like to give them 5 minutes. Now it's okay. Now I'm going to start the class. Last week we discussed about synonyms as well as antonyms. Now all of you know about what synonyms are and what antonyms are, right? Today I have a very good lesson for you, and today I want to give you more words that we can use as synonyms, as well as I am going to teach you how to write a message. Furthermore, I would like to do a lesson on your textbook, right? So there are so many things to do. So I think all of you will help me to do today's work. Anki putege therenne athi siru dinadama adath darwane ogolanta ගිය සතියේ අපි ඔපොසිට් වර්ඩ්ස් කරා, ඒ කියන්නේ ඇන්ටනිම්ස්, ඊළඟට සිනොනිම්ස් ගැන කියලා දුන්නා. ඊළඟට ඒකේ WhatsApp එකට මම වචන මම හිතන්නේ 48ක් 50ක් විතර ඇති. ඒවා ලියා ගන්න කියලා කිව්වා. ඒකටනේ ඩික්ටේෂන් උත් දෙනවා කිව්වා. ඊළඟට අද ඒවා පොඩ්ඩක් පැහැදිලි කරමින්, ඔයගලන්ට දීපු හෝම්වර්ක් උත් බලමින්, අච්චුපතේත් වැඩක් කරමින්, අද මැසේජ් එකක් ලියන හැටිත් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙ. ඒ වගේම අර ටොම්සෝ එකෙත් ඔගලන්ට ලියා ගන්න කිව්වා. ඒකෙත් පොඩ්ඩක් අපි කරන්න තමයි හිතාගින්නේ. මේ ඔක්කොම කරන්න ඔගොල්ලෝ හොඳට වැඩේ කරගෙන යන්න ඕන. රයිට්. අපි එහෙනම් පටන් ගමු දරුවනේ. රයිට්. ගිය සතියේ ඔගලගේ ටියුට් එකේ ඔගලන්ට මතකයි අපි ඔපොසිට් ඇන්ටනිම්ස් ඒ ටික කරා. හරිද? ඒකේ ඔගලන්ට මම කිව්වා එක්සයිස් 2 එකයි 3 එකයි කරන්න කියලා නේද? එකනේ 7 වෙනි පිටුවේ 7 වෙනි පිටුවේ අපි 6 වෙනි පිටුවේ එක්සයිස් 1 එක කරා 2 එකයි 3 එකයි කරන්න කිව්ව නේද 7 වෙනි පිටුවේ ඒකත් අපි ගිය සතියේ සාකච්ඡා කරානේ ඒක කරා හරි ඊළඟට 8 වෙනි පිටුව පොඩ්ඩක් පෙරලා ගන්න 8 වෙනි පිටුව 8 වෙනි පිටුව opposites in the second list 7 to 12 and so on, right? Now you can see some words are categorized under A, B, C. අතන වචන ටිකක් තියෙනවා පුතේ A, B, C කියලා තුනක් යටතේ ඒ ටික දාලා තියෙනවා. හරිද? ඊළඟට ඔයගලන්ට කියනවා එකේ ඉඳන් 6 වෙනකන් ඒවයි විරුද්ධ වචන තියෙනවලු A කියන එකේ. ඊළඟට තියෙනවා 7 ඉඳන් 12 වෙනකන් එකට විරුද්ධ වචන තියෙනවලු B කියන එකේ. ඊළඟට 13 ඉඳන් 18 වෙනකන් විරුද්ධ වචන තියෙනවලු C කියන එකේ. හරිද? අපි බලමු දැන් මේකේ තියෙන වචන ටික. දැන් කියන්න බලන්න A කියන එකේ මුලින්ම තියෙන වචනේ මොකද්ද? What is the first word? Meet. Second one? Second one dead. Dead. එක ශබ්ද කරන්නේ dead. Third one? Correct. Fourth one, shallow. Then next one, feeble. Feeble. Yes, last word is last. Last. Right. Mukadda rule neat kiyanne. Neat. Avashya. Need. Avashya kiyanne need. Hariyata dannawa. Oh, metana neat kiyanne puthe kramanukoola kiyana dasa. Neat kiyanne kramanukoola piliwelak sahita anni adasa. ඊළඟට dead dead කියන්නේ මොකද්ද? මැරෙන මැරුණු කියන දාස. මැරුණු.
ඊළඟට correct correct කියන්නේ නිවැරදි ඔව් නිවැරදි කියන එක ඊළඟට shallow shallow කියන්නේ නොගැඹුරු හරිද ඊළඟට feeble feeble කියන්නේ පුතේ මොකද්ද දුර්වල කියන එක ශක්තියක් නැහැ දුර්වල කියන අදහස ඊළඟට last කියන්නේ අවසානය කියන එක අන්තිම කියන එක අන්තිමය right ඊළඟට b එකට යන් b එකේ තියෙන first word is worse worse කියන්නේ මොකද්ද නරක බෑඩ් කියන්නේ නරකයි ඒකේ ඊටත් වඩා ටිකක් නරකයි කියන්නේ අපි worse කියන එක වඩා නරකයි then next word is dark කියන්නේ මොකද්ද feeble කියන්නේ පුතේ දුර්වල පහන් දුර්වල right ඊට පස්සේ dark dark කියන්නේ අඳුරු dark කියන්නේ මොකද්ද අඳුරු අඳුරු ඔව් ඊළඟට තියෙනවා දරුවනේ false මොකද false කියන්නේ වැරදි වැරදි කියන එක ඊළඟට තියෙනවා quiet නිශ්ශබ්ද නිශ්ශබ්ද ඊළඟට තියෙනවා immense මොකද immense කියන්නේ immense immense කියන දරුවනේ විශාල කියන දාස හරිද ඊළඟට ඊළඟ වචනේ stale මොකද stale කියන්නේ stale food contaminated food right you should not eat or use contaminated or stale food මොකද stale කියන්නේ පිලුම් වෙච්ච කියන අදහස fresh බවක් නැහැ stale food කියන පිලුම් වෙච්ච ආහාර වලට contaminated කියන්නේ අපවිත්‍ර වෙච්ච නැත්නම් සෞතු වෙච්ච නරක වෙච්ච ආහාර තව වචනයක් පාවිච්චි කරනවා අපි rotten කියලා තව වචනයක් පාවිච්චි කරනවා rotten rotten කියන්නේ කුණු වෙච්ච කියන අදහස එනවා මොන වචන තුනක් කියලා දුන්නා මොකද්ද පළවෙනි වචනේ ඔ කියන්නේ අර නීට් කියන එකේ තේරුම මොකද්ද සර් නීට් කියන්නේ පුතේ ක්‍රමානුකූල කියන එක නීට් කියන්නේ ක්‍රමානුකූල පිළිවෙලක් පිළිවෙලක් ඇතිව කියන එක රයිට් එහෙනම් දැන් මම වචන තුනක් කියලා දුන්නා කෑම නරක් වෙච්ච වැඩ කියන්න පුළුවන් ස්ටේල් මොකද්ද එක වචනයක් ස්ටේල් 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 කියන්නේ ස්ටේල් කියන්නේ පුතේ පිලුම් වෙච්ච කියන අදහස ඊළඟට තව තව එකක් කියලා දුන්නා contaminated contaminated කියන්නේ නරක් වෙච්ච කියන එක බෝඩ් එකේ ලියනවා first word is stale අනිත් එක contaminated මේ එක අපි දීද අම්මන් පස්සේ adjective එක විදියට එනවා contaminated contaminated කියන්නේ අපවිත්‍ර වෙච්ච අපිරිසිදු වෙච්ච ඊළඟ තව එකක් තියෙන දරුවනේ rotten කියලා කියන්නේ නැද්ද rotten rotten කියන්නේ කෑ ගහන්න එපා rotten කියන්නේ කුණු වෙච්ච අන වචන තුන first word is stale second one is contaminated third one is rotten rotten කියන්නේ කුණු වෙච්ච නරක් වෙච්ච හරිද ඔන්න වචන තුනක් කියලා දුන්නා ඒක ඉගෙන ගන්න මේ ඕන වෙනවා right ඊළඟට තියෙනවා දරුවනේ c කියන එකේ first word is mad mad කියන්නේ උමතු කියන අදහස ඊළඟට innocent innocent කියන්නේ අහිංසක sir ඔබදේ මට පොඩ්ඩක් සිග්නල් කට් වුණා සර් මේ අර ස්ටේල් කියන්නේ මොකද්ද ස්ටේල් කියන්නේ පුතේ පිලුම් වෙච්ච පිලුණු වෙච්ච පිලුණු වෙච්ච contaminated කියන්නේ නරක් වෙච්ච අපවිත්‍ර වෙච්ච අපිරිසිදු වෙච්ච කියන අදහස rotten කියන්නේ පුතේ කුණු වෙච්ච කියන අදහස කුණු වෙච්ච right කුණු වෙච්ච කියන අදහස තුනෙන් එක වගේ තේරුම් තමයි ඉතින් ලොකු වෙනසක් නැහැ right ඊළඟට බලන්න mad කෙනෙක් කිව්වා innocent කෙනෙක් කිව්වා low low කියන්නේ දරුවනේ පහත් කියන අදහස හරිද low කියන එකේ තේරුම ඊළඟ open mad ඔව් mad කියන කෙනෙක් මad කියන්නේ උමතු කියන එක පිස්සු කියන්නේ අපි mad කියන්නේ උමතු සිහිය නැති උමතු කියන්නේ සිය නැහැ කියන එකනේ. රයිට් ඊළඟට දරුවනේ තියෙනවා කියන්නේ ආ අවුනේ ඉනකොට ඉනසෙන්ට් 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 කියන්නේ අහිංසක ඉනසෙන්ට් කියන්නේ අහිංසක හරි ඊළඟට තියෙන ලෝ ඊළඟට තියෙනවා ඕපන් ඕපන් කියන්නේ විවෘත කියන දාස නැත්නම් මොන හරි දෙයක් ඇරුණු කියන දාස ඊළඟට තියෙන තින් තින් කියන්නේ කෙට්ටු last word is singular singular කියන්නේ එක වචන එකක් කියන දාස right ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා මෙතන වචන 18ක් first word is wrong second word is deep third word is untidy fourth one is alive fifth one is first after that strong then fair loud tiny better fresh true
හරි මුල් 12 අපි කරමු ඉස්සෙල්ලා කියන්න බලන්න රෝන් කියන එකට එහෙනම් ගැලපෙන්නේ මොකද්ද කියන්න බලන්න රෝන් correct correct very good රෝන් කියන එකට දරුවනේ correct මම විනාඩි දෙකක් දෙන්න ඉක්මනට කරන්න ඉතින් ඉස්සරහින් ලියන්න පුතේ අන්ටයිඩි කියන්නේ මොකද්ද මොකද්ද පුතේ අන්ටයිඩි අන්ටයිඩි කියන්නේ ක්‍රමානුකූල නැහැ කියන එක කිසි පිළිවෙලක් නැහැ ක්‍රමානුකූල බවක් නැහැ ඒක තමයි අන්ටයිඩි කියන්නේ හරි දැන් කරන්න බලන්න ඉක්මනට ඔකේ සර් මම දැන් මේ ජොයින් වුණා ඔව් පුතේ සර් දැන් මම ජොයින් වුණා මොකක්ද කරන්න ඕනේ ගන්න පුතේ ඔයගොල්ලෝ මේ ටියුට් එක අරගෙන 8 වෙනි පිටුව පෙරලා ගන්න 8 වෙනි පිටුව එක්සයිස් 5 එක සර් ඇලයි කියන්නේ මොකද්ද ඇලයි කියන්නේ ජීවතුන් අතර ඒ කියන්නේ ප්‍රාණ ප්‍රාණවත් කියන දාස පණ තියෙන කියන දාස ජීවත් වෙලා ඉන්න කියන එක ඇලයි Page number 8. Hi, sir. Exercise 5. Right. Make karum ab ikman ata karum. Right. Dya ogolo liyan nathi ne mulha ya. Natha bide vela ya no bute ekhin dama ikman ata karana. Wrong kiyana kada ogolo liyan nathi. Mokad liwe. Correct. Correct. You know neda. Hari da ganna ona da. Hari da ganna bute. Hari nan hari da ganna. Elada deep kiyana kada ogolo mokad liwe. Deep kiyanne gemburu ne. අනිත්‍යව ඕනනම් මම කියලා දෙන්න පස්සේ right ඊට පස්සේ alive කියන එකට මොකක්ද දෙන්න ඕන විරුද්ධ වචනේ dead alive dead එක ශබ්ද කරන්නේ dead කියලා right ඊළඟට first නම් මොකක්ද දෙන්න ඕන දරුවනේ last then a strong කියන එකට මොකක්ද දෙන්න ඕන feeble right these are the words that we use as antonyms මේ තමයි අපිට ඇන්ටනිම්ස් විදියට පාවිච්චි කරන්න පුළුවන් වචන. රයිට් ඊළඟට යන් අපි 7 වෙනි එකට ෆෙයා නම් මොකක්ද දෙන්න ඕන? ෆෙයා කියන්නේ පැහැපත්. ලියාගන්න ෆෙයා කියන එකේ තේරුම පැහැපත් කියන එක. ෆෙයා කියන්නේ මොකද්ද? පැහැපත්. එහෙනම් dark කියන්නේ ඔව් dark කියන්නේ ගොඩක් කළු අඳුරු කියන දාස. රයිට් ඊළඟට loud කියන එකට මොකක්ද දෙන්න ඕන? loud කියන්නේ ශබ්ද කියන එකනේ ශබ්ද වැඩි කියන එකනේ quiet නිශ්ශබ්ද ඊළඟට දරුවනේ tiny කියන්නේ කුඩා එහෙනම් මොකක්ද දෙන්න ඕන immense විශාල කියන එක immense ඊළඟට දරුවනේ 10 වෙනි එක better කියන එකට මොකක්ද දෙන්න ඕන worse better කියන්නේ වඩා හොඳයි එහෙනම් වඩා නරකයි කියන්නේ අපි worse closed closed කියන්නේ වහලා කියන එක closed නම් open ඊට 14 lofty කියන්නේ ඉදාගෙන තේරුම lofty කියන්නේ පුතේ උඩඟු ආඩම්බර කියන එහෙනම් මොකක්ද දෙන්න ඕන මොකක්ද දෙන්න ඕන man ha innocent ඔව් ලියාගන්න innocent ඊළාට 15 ඊළාට තියෙන පුතේ plural නම් මොකක්ද දෙන්න ඕන singular very good then 16th one guilty අනේ ලස්සන වචනයක් guilty කියන්නේ වැරදි කියන අදහස වැරදි කරුවා කියන එක අපි කියන you are guilty for this ඔයා මේකට වැරදි කරුවා
එනා මොකද්ද නිවැරදි කරුවට කොහොමද කියන්නේ guilty නම් මොකද්ද දෙන්න ඕන නිවැරදි කියනවා කියන්න මේක හැටියට ආ මෙන්න පොඩ්ඩක් මෙතන වරද්දලා තියෙනවා හරිද guilty නම් පුතේ එන්න ඕන මෙන්න මේක වැරදුනවා මෙන්න මෙතන මෙතන එන්න ඕන low කියන එක හරිද lofty කියන්නේ උඩඟු නැත්තම් උසස් කියන දාස හරි low කියන්නේ පහත් කියන දාස මෙතන හරිද අන්නේ අදහසින් තමයි ගන්න වෙන්නේ ඊළඟට මෙතන guilty කියන එකේ විරුද්ධ වචනේ වැරදි කරුණා නෙවෙයිනේ නං නිවැරදි කරු innocent මෙන්න මෙතෙන්ටයි එන්නේ මාරු කරගන්න ඊළඟ 17 වෙනි එක 17 වෙනි එක plump plump කියන්නේ තර වඩා මහතයි එහෙනම් කෙට්ටු කියන එක තියෙනව නේද thin thin ඊළඟ last one 18th one sane sane කියන්නේ දරුවනේ සීය ඇති sane කියන්නේ සිහි කල්පනාව තියෙනවා එහෙනම් සිහි කල්පනාව නැති කට්ටිය තමයි අපි කියන්නේ මොකද mad mad කියලා mad mad හරි. ඔන්න ඒක හරි. ඊළඟ පෙරලා ගන්න ඉතහා පැත්තේ තියෙනවා 9 වෙනි පිටුවේ do the same with these verbs. ඔතන තියෙන ක්‍රියාපද ඔතන තියෙන ක්‍රියාපද ටික. බලන්න ඒකේ තියෙන පළවෙනි එක d කියන එකේ loved, give, sold, appear, forgetting, whisper. ඊළඟට තියෙනවා e කියන එකේ refused, answered, straightened, save, lost received right ai balum me tika tikmata karamu mokak daruwane loved loved kiyanne aadare kala kemathi una kiyana dasa ilada give give kiyanne denawa dannatha liya ganna ilada tiyene sold sold kiyanne vikunuwa sold kiyanne vikunuwa ilada tiyena puthe appear appear kiyanne peni sitinawa appear kiyanne peni innawa sakkari ekata peni innawa ilada tiyene forgetting forgetting කියන්නේ අමතක කරමින් forgetting කියන්නේ අමතක කරමින් අන්තිම වචන දරුවනේ whisper whisper කියන්නේ කොඳුරනවා whisper කියන්නේ කොඳුරනවා හිමීට කියනවා හරි ඒක යට එකෙත් මම තේරුම කියන්නම් ඒකට ඔයගොල්ලන්ට කරන්න ලේසි මේක ඉක්මනට refused refused refuse කරා කියන්නේ ප්‍රතික්ෂේප කරා කියන එක එපයි කිව්වොත් answered answered කියන්නේ පිළිතුරු දුන්නා answered කියන්නේ පිළිතුරු දුන්නා and after that straighten straighten කියන්නේ මොකද්ද මොන හරි දෙයක් කෙලින් කළා මොන හරි දෙයක් කෙලින් කළාට කියන straighten after that you can see the word save save කියන්නේ දරුවනේ ඉතුරු කරනවා save කියන්නේ ඉතුරු කරනවා ඊට පස්සේ තියෙනවා lost lost කියන්නේ නැති වෙනවා නැති වුණා received received කියන්නේ ලැබෙනවා හරිනේ ඔන්න උඩ තියෙන වචන ටිකේ කිව්වා දැන් ඊළඟට තියෙනවා 19 වෙනි එක සමාන වචන විරුද්ධද මොකද පුතේ සමාන වචන දෙලියන විරුද්ධ වචනද විරුද්ධ වචන විරුද්ධ වචන විරුද්ධ වචන තියෙනවා හරිද බලන්න ඉතින් 19 වෙනි එකට මොකද ලියන්න ඕන කියලා received කියන්නේ මොකද්ද මොකද පුතේ received කියන්නේ මොකද්ද received කියන්නේ ලැබුණා received කියන්නේ ලැබුණා කියන එක දැන් බලන්න ඉක්මනට කරන්න ඒක සර් ඔබ දෙ කියන්නේ මට දැන් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් උනේ මොනා හරි වැඩ කරාද අපි පුතේ එක වැඩක් කරා නෝ හම් ටේක් ටේක් අවුට් යෝ ටියෝ ටන් ටර්න් ටු පේජ් නම්බර් 8 we have already finished it so you turn to page number 9 and try to do the first one do the same with these verbs d e right I have already described the words if you don't know the meaning of this word you can ask from me rather puthe meka 9 weni pitu aragena udama tiyenne d kiyana ge yatate wacana tikak tiyena e kiyana ge yatate wacana tikak tiyena ebata viruddha wacana tiyenawa oy 19 indan 30 30 ta yanakan hari da බලන්න තේරුම දැන් නැත්තම් මගෙන් අහන්න හරිද මං කියලා දෙන්නම් දැන් මං 19 ඉඳන් 30ට යනකොට ඉක්මනට තේරුම කියලා දෙන්නම් 19 තියෙන පුතේ ටේක් කියන එක ටේක් කියන්නේ ගන්නවා කියන එකනේ ඊළාට බෝට් බෝට් කියන්නේ මිලදී ගත්තා බෝට් කියන්නේ මිලදී ගත්තා
इलाट तीन डिसेपियर डिसेपियर कियाने नोपेनी यानवा डिसेपियर कियाने बते नोपेनी यानवा एनांग डिसेपियर कियाने कड़ मान तावो नांग लस्सन सिनोनिम में गुत किया दे नांग तावे का कियानो वैनिश किया ला अतुरु दहान नो नोपेनी यानवा कियाने कड़ मान पावच कराना पुलाम वैनिश हर दे इलाट इलाई के बुदे हेटेड हेटेड कियाने मुगाद हेटेड कियाने එදිරිවාදිකම් කරනවා ඒ කියන්නේ මේ මේ අපි හිතමු කාට හරි කැමති නැති එකට අපි කියනවා hated කියලා. ඊළඟට remembering remembering කියන්නේ මතක් කරමින් කියන එක. ඊළඟට shout shout කියන්නේ කෑ ගහනවා. ඊළඟට 25 තියෙනවා asked ask කියනවා කිව්වා ඇහුවා කියන දාස. ඊළඟට 26 තියෙනවා spend spend කියන්නේ වියදම් කරනවා ගත කරනවා ඒ අදහස. හරිද? इलाटे discovered discovered क्या ने सोया गत्ता discovered क्या ने सोया गत्ता मनोहर दिया कालो तें सोया गत्ता रा बिकेनो discovered किया ला हर द इलाटे gave gave क्या ने दुन्ना किया ने दास give क्या ने देने वा एक आती तकाले gave इलाटे बुते bend क्या ने नावनवा bend क्या ने मगाद नावनवा इलाटे accepted क्या ने बार गन्नवा बार गत्ता अतीत कालीन एक्सेप्टेड बार गत्ता කියන එක දැන් බලන්න එහෙනම් ටේක් කියන එකට ඉස්සරහින් ඔයගොල්ලෝ මොකද ලියන්න ඕන මොකද ලියන්න ඕන give very good give right ඊළඟට මොකද ලියන්න ඕන බෝඩ් කියන එකට so sold මිලදී ගත්ත විකුණුවා ඊළඟට disappear accept ඔබ බ්ලින්ග් එක යක් අතීත කාලේ ගන්න බෑද මොකද පුතේ දෙවැනි දෙවැනියට තියෙන වචනේ ඔව් මිස්ටර් ඒක සර් බ්‍රින්ග් එකේ අතීත කාලේට ගන්න බෑද බ්‍රින්ග් කියන එකේ අතීත කාලේ brought ඔතන තියෙන්නේ bought මෙන්න බ්‍රින්ග් එකේ අතීත කාලේ b r o u g h t ඔතන තියෙන්නේ b r එක නෑ නේද මේක තේරුම තමයි ගෙනාවා කියන එක හරිද මේ b o u g h t bought කියන්නේ මිලදී ගත්ත කියන එක හරිද පටල ගන්න එපා රයිට් ඊළඟට ඊළඟ වචනේ hated hated නම් මොකක්ද දෙන්න ඕන loved 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 ඊළඟ එක දරුවනේ remembering නම් මොකක්ද දෙන්න ඕන forgetting forgetting රයිට් ඊළඟ එක තියෙන්නේ shout shout නම් මොකක්ද දෙන්න ඕන whisper shout කියන්නේ කෑ ගහනවානේ එහෙනම් විරුද්ධ වචනේ whisper කොඳුරනවා කොඳුරනවා right ilada asked ask කියන එකේ මොකක්ද දෙන්න ඕන ask තේරුණා කියන්නේ answer නෑ නෑ answer නෙවෙයි මොකක්ද දෙන්න ඕන answer answer කියන්නේ උත්තර දුන්නානේ හරිද හොඳට කියලා කියන්න කොහොමද sorry ah 25 ne hari 25 thiyenne mokadda ask kiyanne ahuwane enan api uttara dunna kiyana eka thamai ekata hari hari enan mokadda liyanna one ogollo answer right ilagada mokak thiyenne pote ilagada thiyenne spend kiyanne wiyadan karanawa kiyana dawas thamai metena theruma enan mokadda save very good save ඊළඟට discovered සොයාගත්තා එහෙනම් මොකද්ද lost නැති කරගත්තා ඊළඟට gave කියන්නේ දුන්නනේ මොකක්ද දෙන්න ඕන received very good received හරි ඊළඟට bend කියන්නේ නවනවානේ මොකක්ද දෙන්න ඕන straighten the last word accepted නම් මොකක්ද දෙන්න ඕන මොකද්ද කියන්න accepted කියන්නේ පිළිගන්නවා පිළිගත්ත කියන එකනේ refuse කියන්නේ ප්‍රතික්ෂේප කළා එපයි කියලා කිව්වා හරි නේද ඔන්න ඒක ටිකක් හරි right ඊළඟට තියෙනවා finally do the same with these nouns ඔය නාම පදත් එක්ක ඔය තියෙන වචන වලටත් ඉතුරු විදි ඉස්සෙල්ලා වගේ කියන එකේ තේරුම මොකද්ද මොකද්ද පුතේ disappear කියන්නේ නොපෙනී යනවා disappear කියන්නේ නොපෙනී යනවා
පෙනී සිටිනවා නොපෙනී සිටිනවා කියන අදහස නොපෙනී සිටිනවා නොපෙනී යනවා right finally do the same with these nouns nouns ටිකක් තියෙනවා first one is beginning beginning කියන්නේ පුතේ ආරම්භය beginning කියන්නේ මොකද්ද ආරම්භය දැන් නැත්තම් ලියා ගන්න ඕන begin කියන්නේ ආරම්භ කරනවා ඒකේ noun එක beginning ඊළඟට weakness weakness කියන්නේ පුතේ දුර්වලකම weakness කියන්නේ මොකද්ද දුර්වලකම දුර්වල බව කියන එක ඊළඟට ඊළඟ එක දාන්න ඕගොල්ලෝ noise noise කියන්නේ ශබ්දය noise කියන්නේ ഘോഷාකාරී ශබ්දය ඊළඟ friend friend කියන්නේ යාළුවා friend කියන්නේ යාළුවා ඊළඟට තියෙනවා දරුවනේ ugliness ugliness කියන්නේ කැත බව අවලස්සන බව ugliness කියන්නේ අවලස්සන බව හරිද බලන්න ඊළඟට ඊට යටින් තියෙන g කියන එකේ freshness freshness කියන්නේ නැවුම් බව success success කියන්නේ දරුවනේ ජයග්‍රහණය success කියන්නේ ජයග්‍රහණය ඊළඟට politeness politeness කියන්නේ දරුවනේ ආචාරශීලී බව ආචාරශීලී බව ඊළඟට dwarf dwarf කියනෝ මිටි නැත්නම් අඟුටු මිට්ට උන්ට dwarf කියනවා මිටි පුරු මිට්ට කියන කට්ටිය ඊළඟට තියෙනවා දරුවනේ loss 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 කියන්නේ අලාභය නැත්නම් එහෙම නැත්නම් පරාජය කියන එක හරිද පුරු මිට්ට උන්ට කියන dwarf කියලා හොඳේ අඟුටු මිට්ට කියලා කියන්නේ ඒ කට්ටියන්ට කියන dwarf right අපි බලමු එහෙනම් 31 තියෙන වචනේ silence silence ඔව් freshness කියන එකට මොකක්ද මේ circus කියන එකට මොකක්ද success පුතේ ඒක වචනේ success success කියන්නේ ජයග්‍රහණය success කියන්නේ ජයග්‍රහණය හරිද දැන් බලමු එහෙනම් අපි ඉතුරු වචන ටිකේ තේරුම noise කියන්නේ මොකද්ද බලුද noise noise කියන්නේ ഘോഷාවනේ noise කියන්නේ ഘോഷාව excuse me sir මම දැනයි ලඟුනේ මොනවාද කරේ දැන් පුතේ අපි 8 වෙනි පිටුවේ ඔයගොල්ලන්ගේ දීප ටියුටෝරියල් එකේ 8 වෙනි පිටුවේ එක්සයිස් 5 එක තමයි තාම කරමින් යන්නේ. ඒකේ 9 වෙනි පිටුවේ තියෙන FG කියලා තියෙන්නේ. අන්න ඒකට විරුද්ධ වචන ටික දැන් තියෙන 31 ඉඳන් 40 වෙනකන්. ඉතින් F එකේ තියෙන ටික තියෙන්නේ 31 ඉඳන් 35 වෙනකන්. හරිද? 36 ඉඳන් 40 වෙනකන් තියෙනවා G කියන එකේ තියෙන ටික. තෝරලා ලියන්නයි තියෙන්නේ. හරිනේ? කරණික් මනස. right එහෙනම් කියන්න පුතේ silence කියන එක ඉස්සරහින් ඔයගොල්ලෝ මොකද ලියන්න ඕන? noise very good noise ඊළඟට දරුවනේ four four කියන්නේ සතුරා. එහෙනම් ඔයගොල්ලෝ ලියන්න ඕන මොකද්ද? friend friend ලියාගන්න four කියන එකේ තේරුම දරුවනේ සතුරා. තව වචනයක් තියෙනවා enemy. enemy කියන්නේ සතුරා. ඊළඟට අපි කිව්වොත් arch enemy arch enemy arch enemy කියන්නේ පුතේ පරම සතුරා පරම සතුරා right ඊළඟට දරුවනේ end end කියන්නේ අවසානය අවසානය නම් මොකද්ද තියෙන්න ඕනේ විරුද්ධ වචනේ ආරම්භය එහෙනම් මොකද්ද දෙන්න ඕනේ beginning right ඊට පස්සේ beauty beauty කියන්නේ ලස්සන මොකද්ද තියෙන්නේ මේකේ ugliness ugliness නේද ugliness ඊළඟට තියෙනවා strength strength කියන්නේ ශක්තිය ඔයගොල්ලෝ ලියන්න ඕනේ එහෙනම් මෙතන විරුද්ධ පදේ weakness weakness කියන්නේ දුර්වල බව දුර්වලකම ඔබද කියන්නේ right ඊළඟට යන් 36 වෙනි එකට 36 වෙනි එකේ තියෙන පුතේ rudeness rudeness කියන්නේ නපුරු බව නපුරුකම මොකද්ද එහෙනම් අපි ලියන්න ඕන මොකද්ද නපුරු නෑ කියන්නේ polite politeness politeness ඔව් එයා හරි ආචාරශීලී පුද්ගලෙක් එහෙම නපුරු නෑ කාත් එක්කත් හොඳයි ඊළඟට discovery කියන්නේ සොයා ගැනීම මොකද්ද එහෙනම් එන්න ඕන මොකද්ද loss නේද loss කියන්නේ නැතිවීම කියන අදහස. ඊළඟට failure. failure කියන්නේ මොකද්ද? පරාජය කියන එකනේ. එහෙනම් ජයග්‍රහණය success. success.
right good then staleness staleness කියන්නේ පිලුණු බව එහෙනම් මොකද වෙන්න ඕන freshness 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 and after that and කියන්නේ යෝධ යෝධයා කියන එක එහෙනම් අඟුටු පිටා dwarf dwarf and එහෙම ශබ්ද කරන්නේ අඟුටු මිට්ටා කොහමද ශබ්ද කරන්නේ අල් ඩයන්නේ පුතේ dwarf 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 එකක් පොඩි සයිලන්ස් වෙනවා සයිලන්ට් වෙනවා දැන් සමහරක් වචන දිනනවා ඔන්න උදාහරණයක් දෙනවා මම තව එකක් ඔයගොල්ලන්ට කියන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ගොඩක් වචන ඒ වගේ හරිද දැන් බලන්නකෝ වෙන මේක මේක කොහොමද ශබ්ද කරන්නේ මොනස් මේ එච් අකුර සයිලන්ට් වෙන්න ඕන එච් අකුර ශබ්ද වෙන්නේ නැහැ මේ මේ වවල් එකෙන් තමයි එන්නේ ශබ්දය honest honest වෙන්නේ honest 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 ඊළඟට අපි වෙන මේක ගත්තොත් මේක මේ වගේම එකක් මේ මේ කොහොමද ශබ්ද කරන්නේ අව මේක ශබ්ද කරන්නේ චක්‍ර ශබ්ද වෙන්නේ නැහැ මේක ශබ්ද කරන්නේ අව අව කියන්නේ පැය මේ වගේ ගොඩාක් තියෙනවා මේක මේක කියන්නකෝ නීල් කියන එක ශබ්ද කරන්නකෝ නීල් මේ කේ අකුර ශබ්ද වෙන්නේ නැහැ මේ එන් එකෙන් එන ශබ්ද නීල් කොහොමද කියන්නේ නීල් නීල් කියන ධන ගහනවට ධන ධන වලට අව කියන පැය අනස් කියනවා නයිට් කියනකොටත් එහෙම නේද මේක මේ මේ මේකත් බලන්න කපුතේ මෙන්න මේක කොහොමද ශබ්ද කරන්නේ නයිට් නයිට් ඔව් මේ කේ අකුර ශබ්ද වෙන්නේ නයිට් පිය ඔව් සර් නෝ ඔව් knife කියන එකත් එහෙමයි k අකුර ශබ්ද වෙන්නේ නැහැ sir no no කියන එක ඔව් මේකත් එහෙමයි මේ k අකුර ශබ්ද වෙන්නේ නැහැ හරිද මේ වගේ ගොඩක් තියෙනවා හරිද ඉතින් අපි ඒව දැනගන්න ඕන මේව දැක්කම අපි ඉගෙන ගමු හරිද මේවා මේ 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 ඉස්සරහා තියෙන අකුර ශබ්ද වෙන්නේ නැහැ හරිද ආ තව ඕගොල්ලෝ වෙන මේකත් අනිවාර්යෙන් ඉගෙන ගන්න එක මේකේ මොකක්ද දෙන්නේ මේ මොකද්ද මේ යුනිවර්සිටි 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 මේකෙත් බලන්නකෝ මේකේ මේ යු අකුරෙන් නෙමෙයි මේ වයි අකුරෙන් එන શબ્දයක් එන්නේ හරිද යුනිවර්සිටි හරිද අන්න ඒ වගේ වචන දරුවනේ ගොඩක් තියෙනවා දැන් අපි ඇන් යුනිවර්සිටි කියන්නේ නෑනේ දැන් අපි වවල්ස් වලින් පටන් ගන්න a e i o u මේ වයි යුනිවර්සිටි මේවට කියනවා වවල්ස් මොකද්ද මොකද්ද පුතේ යුනිවර්සිටි කියන්නේ තේරුම යුනිවර්සිටි කියන්නේ සරසවිය විශ්වවිද්‍යාලෙට හරිද a i o u vowels vowels ටික ඉතින් මේ වයින් පටන් ගන්නවා නම් එක දෙයක් ගැන කියනවා නම් අපි ඉස්සරහට n කියන එක දානවා හරිද ඒ වුණාට යුනිවර්සිටි කියන එක ලියනකොට අපි n යුනිවර්සිටි කියන්නේ නැහැ අපි කියන්නේ a යුනිවර්සිටි හරි මතක තියාගන්න u අකුරෙන් තමයි පටන් ගන්නෙ එවනට අපි කියන්නේ a university හරිද මේ u අකුර නෙමෙයි මේක y අකුරක් වගේ තමයි ශබ්ද වෙන්නේ that is the reason for that right there are so many things in english right we have to learn them whenever we find them we must take commit them into our memory අපි මතකයට ඒව දාගන්න ඕනේ ඒ වගේ දේවල් අහුණා. මොකද මේවා නිසා අපිට සමහරක් කියලාට වර්ධිනවා. ඊළඟට තියෙනව දරුවනේ opposite sentences. opposite sentences. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ opposite words ගැන. Now we are going to talk about opposite sentences. Right. Now you can understand what opposite sentences are. It's very easy. Right? It is just like opposite words. දැන් අපි ඉස්සෙල්ලා වචනයක් ගැන කතා කරේ දැන් කතා කරන්නේ sentence එකක් ගැන. ඒ කියන්නේ විරුද්ධ වාක්‍යයක්. දැන් බලමු මෙතන විරුද්ධ වාක්‍ය තියෙනවා 10 10ට විරුද්ධ වාක්‍ය 10ක් තියෙනවා. ඕකේ 10 වෙනි පිටුවේ තියෙනවා J වලට යනකම්. රයිට්? ඕගොල්ලන්ට තියෙන දරුවනේ ඔය 10 වෙනි පිටුවේ අන්න ඒ ටික ලියන්න ඕන පළවෙනි එකට විරුද්ධ වාක්‍ය මොකද්ද? දෙවෙනි එකට විරුද්ධ වාක්‍ය මොකද්ද? තුන්වෙනි එකට විරුද්ධ වාක්‍ය මොකද්ද? හතරවෙනි එකට විරුද්ධ වාක්‍ය මොකද්ද කියලා විනාඩි දෙකක් තුනක් දෙන්නම් ඉක්මනට ලියන්න.
හරි මම ඔයගලට අමාරු වගේ තේරුම් වචන තියෙනවා මම තේරුම් කියන්නම් රයිට් මුලින්ම ගන්න වාක්‍යම ලියන්න ඕනද ඔව් වාක්‍ය ලියන්න ඕන මේ මේක මේ අයින් කරගන්නද गोलूबेल people thought Kathleen a rude girl. People hituwa Kathleen kiyanne maha napuru lamek ekey kiyala. Hari? Issella balanna ඒකේ ඉඳන් 10 වෙනි එකට තියෙන වාක්‍ය ටික හොඳට කියවන්න. හරිද? ඔන්න බලන්න පළවෙනි එක Kathleen has a passion for rice pudding. ඒ කියන්නේ මොකද්ද තේරුම? Kathleen has a passion. මොකද passion කියන්නේ? Passion කියන්නේ කැමැත්තක්, ආසාවක් කියන එක. For rice pudding කියන්නේ ඔය rice ඒ කියන්නේ හාල් වලින් හදන මොකක් හරි pudding జాතියකට එයා හරි කැමති. ඒකයි මේ කියන්නේ. ඊළඟට කියන දෙවෙනි එකේ Kathleen knows the answer. මේ ඔක්කොම මේ Kathleen ගැන තියෙන ඒ වටිකක් තමයි කියන්නේ. Kathleen knows කියන්නේ Kathleen දන්නවා. The answer කියන්නේ පිළිතුර. Kathleen දන්නවා පිළිතුර. Right. ඊළඟට තියෙනවා දරුවනේ තුන්වෙනි එක. Kathleen said she felt as fit as a fiddle. ඒකේ තේරුම තමයි Kathleen said. Kathleen කිව්වා she felt ඇයට දැනෙනවයි කියලා as fit as a fiddle. Fiddle කියන පුතේ violin එකට. ෆිඩල් කියන වයලින් එක නැත්තම් වීණාවට කියන ෆිඩල් කියලා වීණාවක් ගත්තාන් පස්සේ ඒකේ තත්ත්වයම හරි ශක්තිමත්නේ හොඳට ඇදලා නේ තියෙන්නේ නේද අන්න ඒක තමයි මේ කියන්නේ හරියට වීණාවේ වගේ ශක්තිමත් කියන දාස ඊළඟට කියන මෙහෙම හතරවෙනි එකේ Kathleen stays in bed very late ඒ කියන්නේ Kathleen stays in bed Kathleen ඇඳට වෙලා ඉන්නවා very late කියන්නේ මේ ගොඩක් පරක්කු වෙන ගයි කියන්නේ මෙයා පරක්කු වෙලා නැගිටින එක්කනේ තේරුණාද නැහැ තුන්වෙනි වාක්‍ය තේරුම මොකද්ද තුන්වෙනි වාක්‍ය තේරුම තමයි Kathleen කියන කිව්වලු එයා හරියට නිකන් වයලින් එහික දැන් අර තත්තික හොඳට මේ ටියුන් කරයින් පස්සේ හරි හයියට තියෙනවනේ ඒ කියන්නේ ශක්තිමත් කියලා හරිද අන්න ඒක අදහස් තමයි කියන්නේ ඊළඟට බලන්න ඊළඟට පස්වෙනි එකේ Kathleen was taught to be a polite girl මොකද්ද මේකේ තේරුම ඒවා ඉගෙන ගන්න හොඳට Kathleen was taught දැන් අනිත් කට්ටිය හිතනවා Kathleen කියන්නේ මොන වගේ පුද්ගලයෙක් කියලාද මොකද්ද මොන වගේ කෙනෙක් කියලාද කියන බලන්න polite girl කියලා එයා හරි අහිංසක ආචාරශීලී දරුවෙක් කියලා තමයි ගෑන් ළමෙක් කියලා තමයි අනිත් කට්ටිය Kathleen ගැන හිතන්නේ right ඊළාට Kathleen was as bold as මොකද්ද brass brass කියන්නේ මොනවද brass කියන පුතේ පිත්තල වලට brass කියන මොනවද පිත්තල වලට හරිද as bold as brass හරිද පිත්තලත් කියන්නේ හරි ශක්තිමත් ලෝහයක් නේද හයියයි නේද අන්න ඒක තමයි මේ කියන්නේ right ඊළඟට මොකක්ද තියෙන්නේ Kathleen reached the end of her journey successfully Kathleen reach කියන්නේ ළඟා වුණා her journey කියන්නේ අයගේ ගමනේ අවසානයට successfully ලියාගන්න තේරුම දන්නේ නැත්නම් successfully කියන්නේ ජයග්‍රාහී ලෙස successfully කියන්නේ මොකද්ද ජයග්‍රාහී ලෙස ඊළාට
ඔන්න ඊළඟ කියනවා Kathleen was as swift as a deer. ඔන්න කියාගන්න මේකේ තියෙන වචන ටිකක් තේරුම් ගන්න. Swift කියන්නේ පුතේ වේගවත් කියන එක. හරිද? Kathleen was as swift as deer. මුවෙක් වගේ වේගවත් Kathleen. Kathleen හරි වේගෙන් දුවන්නේ වැඩ කරන කෙනෙක්. අන්න එහා දාසෙන්නේ. ඊළාට Kathleen was guilty of a lie. Kathleen was guilty of a lie. Guilty කියන්නේ වැරදි කරුවා කියන අදහස. Of a lie කියන්නේ බොරුවකට. Kathleen බොරුවක් කිව්වයි කියලා වැරදිකාරයෙක් වුණා. හරිද? අන්න ඒක කියන්නේ. ඊළාට මේකේ අන්තිමේ කියනවා This is the last I want to hear of Kathleen. මේක තමයි අන්තිමේක මට Kathleen ගැන දැනගන්න තියෙන අන්තිමේක මෙන්න මේක. අන්න ඒක තමයි කියන්නේ. දැන් බලන්න ඊළඟට A B C D කියලා J එකට අරගන් තියෙනවා බලමු ඉක්මනට මේ ටිකේ තියෙන දේවල් right කියන බලන්න එහෙනම් මුලින්ම තියෙන්නේ මොකද්ද කියන්නේ ඔක්කොමලා කියන්න ඕන කටහල කියන්න හරි අප් answer is not known by Kathleen මේකේ තේරුම The answer is not known by Kathleen. ඒකට උත්තරේ ආදන්නේ. ඔව් Kathleen දන්නේ නැහැ ඒකට උත්තරේ. ඊළඟට people thought Kathleen a rude girl. මොකද මේ කියන්නේ? People thought. මිනිස්සු කියනවා යා හරි නරකලා මේ කියලා. ඔව් මිනිස්සු හිතුවා Kathleen කියන්නේ හරි නපුරු. Rude girl කියන්නේ නපුරු ගෑනු ළමෙක් කියලා. ඊළඟට බලන්න rice pudding is disliked by Kathleen. Kathleen rice pudding වලට කැමැත්තක් නැහැ. Dislike කියන්නේ අකමැත්ත කියන එක. ඊළඟට Kathleen was as timid as a mouse. Oh, මොකද mouse කියන්නේ කාටද? Mia. හරි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? Kathleen timid කියන්නේ බියගුළුයි කියන එක. හරියට මීයක් වගේ බයයි. Kathleen හරියට මීයක් වගේ බය කෙනෙක්. හරිද? Right. ඊළඟට බලන්න දරුවනේ. E කියන එකට යන් අපි. E කියන එකේ තියෙනවා Kathleen was as slow as a snail. මොකද කියන්නේ? එයා හරියට මීයක් වගේ. ඔව් snail කියන්නේ ගොළුබෙල්ලා. Snail කියන්නේ කාටද? ගොළුබෙල්ලා. එහෙනම් Kathleen හරියට ගොළුබෙල්ලෙක් වගේ හෙමින් වැඩ කරන කෙනෙක්. තේරුණාද? හරි ඊළඟට කියනවා F එකේ I want to hear much more about Kathleen. I want to hear මට තවත් දේවල් අසන්න ඕන Kathleen ගැන. Very good. මට Kathleen ගැන තවත් ගොඩාක් දේවල් දැනගන්න ඕන. ඊළඟට කියනවා G එකේ Kathleen rises with the lark. මොකද්ද ඔන්න හොඳ වාක්‍යයක් කියන්නේ. Rises with the lark තේරුම ලියාගන්න. Rises with the lark කියන්නේ පුතේ උදෑසනම අවදි වෙනවා. Rises with the lark කියන්නේ මොකද්ද? උදෑසනම අවදි වෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? Kathleen කියන්නේ උදෑසනම අවදි වෙන කෙනෙක් නේ. එයා උදෑසනම අවදි වෙනවා. ඊළඟට I feel ill said Kathleen. මොකද්ද කියන්නේ? I feel ill කියන්නේ මට සනීප නැහැ. I feel ill කියන්නේ මොකද්ද? මට සනීප නැහැ said Kathleen. කවුද කිව්වේ? Kathleen කිව්වා මට සනීපයක් නැහැ කියලා. Right. ඊළඟට බලන්න I කියන එක Kathleen spoke the truth. Kathleen කියන්නේ ඇත්ත. Kathleen spoke කියන්නේ කිව්වා. The truth කියන්නේ ඇත්ත. The truth කියන්නේ ඇත්ත කිව්වලු Kathleen. ඊළඟට Kathleen failed to arrive. ඒ කියන්නේ මොකද මේ? පරාජිත Failed කියන්නේ අසමත් වුණා to arrive කියන්නේ ළඟා වෙන්න. Failed කියන්නේ අසමත් වුණා කියන එකනේ. To arrive කියන්නේ ළඟා වෙන්න. Right. අපි බලමු එහෙනම් මේවට ගැළපෙන ටික. හරිද? Right. කියන්න බලන්න එහෙනම් ඉස්සෙල්ලා අපි පෙරලගමු එහා පැත්ත. පළවෙනි එකට ගැළපෙන එක කියන්න බලන්න. Kathleen no the answer. නෑ. අපි මෙහෙම කරන්න ඕන. හරිද ඉස්සරහින් පුතේ ලියන්න ඕන ඔයගොල්ලෝ A ද B ද C ද D ද E ද කියලා අන්න ඒව ලියන්නයි තියෙන්නේ මේකේ බලන්න එහෙනම් පළවෙනි එකේ Kathleen has a passion for rice pudding Kathleen rice pudding වලට හරි ආසයි එහෙනම් මොකක්ද දෙන්න ඕන අරකින් කියන්න Kathleen මේ rice pudding වලට කැමති නැහැ කියලා ගත්තා නේද ඊවෙනේක rice pudding
dislike by Kathleen. Is dislike by Kathleen. की भी नहीं करते. Kathleen. C नहीं थे. C. ओ ये ना पालेविनी का इस तरह इनको लड़िया नो ना मुकाद्दे. C के लाग. Right. Then तो बट मैं अंतिम ही इधर दिए दिन ने. ये बताइए. अंतिम ही इधर दिए दिन ने सम. ඔයගොල්ලෝ ඒ වාක්‍ය ටික ලියන්න ඕනේ. මම මේ දැන් ඔයගොල්ලන්ට මෙතන ලියලා තිබ්බයින් පස්සේ මෙහෙම ඔයගොල්ලන්ට පස්සේ ඒ වාක්‍ය ටික ලියා ගන්න පුළුවන් නේ. ඒකයි මේ කරන්නේ හොඳේ. ඔයගොල්ලෝ gederiddi ඒක ඒ ටික වාක්‍ය ටික ලියන්න. හරිද? Right. Second one. Kathleen knows the answer. කියන්න ඉක්මනට දසිත. A. A. Kathleen knows the answer. A. හරි නේද? දෙවෙනි එකට A. Right. තුන්වෙනි එකට තුන්වෙනි එක කියන්න මට තුන්වෙනි එක මට කියන්න විහංග කැට්ලින් සෙඩ් ෆ්ලි ෆෙල්ට් ඇස් ෆිට් ඇස් අ ෆිඩල් එකට ගැලපෙන්නේ මොකද්ද ගැලපෙන්නේ H බලමු අපි ඔබට H කැට්ලින් තනිපණයි කියලා නේ හරි ඊළඟට दर्वण Kathleen was thought to be a polite girl. මොකක්ද ඒකට ගැලපෙන්නේ කියන්න? B. ඔව් B කියන එක. මිනිස්සු හිතන්නේ Kathleen කියන්නේ හරි ආචාරශීලී අහිංසක ළමෙක් කියලා නේද? Right. ඊළඟට යන් Kathleen was as bold as brass. Bold කියන පුතේ මේ නිර්භීත කියන අදහස හරිද? Bold කියනවා නිර්භීත කියන අදහස. Right කියන්න එහෙනම්. මොකක්ද දෙන්න ඕන? क्या नंबर देना होगा डी नहीं दे डी नहीं दे डी डी निर्भीत आई ना यहाँ पे ते मुकाद क्या नो ना बिया गुलू ही किए ने का टीमिट किए ने का तीन ने मौके दे अरे बी एक वागे मुकाद बी एक वागे कैसे हाँ बी एक वागे ओ ඊළඟට ඊළඟ එහා පැත්තේ මේ එහා පැත්තේ තමයි අනිත් ඒවා ටික තියෙන්නේ අපි හත් වෙනි එකට බලමු කැට්ලින් රීච් ද එන්ඩ් ඔෆ් හර් ජර්නි සක්සස්ෆුලි මොකක්ද දෙන්න ඕන J J කියන එක නේද J මොකද්ද J කියන එකේ තියෙන්නේ J කියන්නේ කැට්ලින් ෆේල් ටු රයිට් කැට්ලින් අසමත් වුණා ළඟා වෙන්න කියන එක රයිට් ඊළඟට මොකක්ද තියෙන්නේ ඊළඟට තියෙන දරුවනේ Kathleen was as swift as deer කියන එක නේද? Kathleen හරියට මේ 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 මුවෙක් වගේ වේගවත් කියන එක. එහෙනම් මොකද්ද අටවෙනි එකට ගැලපෙන්නේ? E E කියන එක නේද? ඔව්. හරියට Kathleen ගොළුබෙල්ලෙක් වගේ හිමීට වැඩ කරන කෙනෙක්. හිමි. E කියන එක. ඊළඟට Kathleen was guilty of a lie. බොරුවක් කිව්වා කියලා ඒකට වැරදිකාරයෙක් වුණා කියලා. මොකක්ද දෙනන් ඒක දෙන්න ඕන? I කියන එක. කියන්න I කියන එකේ මොකක්ද තියෙන්නේ? Kathleen spoke the truth. Kathleen spoke the truth. Kathleen ඇත්ත කිව්වා කියන එක නේද? Right. ඊට පස්සේ this is the last I want to hear of Kathleen. අන්තිම එක මට Kathleen ගැන දැනගන්න. वाक्य එකට ගැලපෙන වාක්‍ය ඒද බීද සීද අන්නේ විදිහට ලස්සනට ඔය පේළිය ලියන්න ඕන එක gededdi කරන වැඩක්. ඔන්න ඔක තමයි හෝම්වර්ක් එක. ඊළඟට බලන්න
make the opposite. Write the number in the box provided. Then මෙතන තියෙනවනේ දරුවනේ මේ මේ ඉඩ තියලා තියෙනවනේ. ඔය ඉඩවල ඔයගොල්ලෝ ලියන්න ඕන පළවෙනි එකට ගැලපෙන වාක්‍ය. දැන් අපි පළවෙනි එකට A ද ගැලපෙන්නේ. B ද ගැලපෙන්නේ. C ද D ද E ද. දැන් අපි මේ ABCD දාලා ලියාගත්තනේ. අන්නේ වාක්‍ය ටික ලස්සනට ලියන්න ඔය දීලා තියෙන ඉඩ. Right සියලු දෙනාම පොඩ්ඩක් නැගිටින්න. සියලු දෙනාම පොඩ්ඩක් නැගිටින්න. ඔඩ නැගිටින්න. ඔඩ බලාගෙන ඔය කණේ ඔල ගහන් ඉන්නේ වැඩේයි. Right. ගානවද අප්පුඩියා? Right. දැන් වාඩි වෙන්න ආපෝ. Right. ආපෝ. ආපෝ නැගිටින්න. ආපෝ නැගිටින්න. ඔද උස්මක් ගන්න. ඉත කරන්. Right. Now please be seated. දැන් වාඩි වෙන්න ආපෝ. මට පේනවා කට්ටියක් මේ පොඩ්ඩක් නිකන් මේක චුට්ටක් අමාරු ඉඳ අවුලන්නේ. ඊළඟ පුතේ එක ඊළඟ හරිම ලේසි. Match the opposite. Write the number in the box provided. ඒකට මේ ටික ඉවරයි. Opposite කියන කතන්දරේ ඉවරයි. Synonyms කියන එක ඒකේ ඔයගොල්ලන්ට WhatsApp වලට දැම්මා වචන 50ක් විතර. ඒක හොඳට බලන්න පාඩම් කරගන්න. ඒකට ඒ ටිකත් හරි. Right. Match the opposites. Write the number in the box provided. Number එක ලියන්න දීලා තියෙන කොටුවේ පළවෙනි වචනේ තියෙන ancient කියන එකේ තේරුම ඔයගොල්ලෝ දාන්න මොකද්ද? පෞරාණික. තව පැරණි කියන දාස. ඊට තියෙනොත් ඒ clever. ඒ clever කියන්නේ clever කියනවා අපි දක්ෂ කියනවා නේද? දක්ෂ. ඊළාට rapid. මොකද rapid කියන්නේ? මේ දවස්වල හරියට කතා කරනවා. Rapid antigen test කියලා නේද? මොකද මේ rapid කියන්නේ? ක්ෂණික නැත්තම් ශීඝ්‍රගාමී කියන දාස. ක්ෂණික කියන දාස. ඔව්. ඊළාට පුතේ entrance කියන්නේ මොකද්ද? entrance සකුණි මොකද entrance කියන්නේ ටිකට් ගන්න දැන් ඔය අතුල් වෙන ස්ථානය very good අතුල් වීම entrance කියන්නේ අතුල් වීම ඊළඟට success මොකද success කියන්නේ ජයග්‍රහණය very good ඊළඟට පුතේ wealth කියන්නේ මොකද්ද wealth කියන්නේ ධනය wealth කියන්නේ මොකද්ද ධනය එහෙම නැත්නම් සල්ලි තියනවා කියන එක wealth right ඊළඟ මොකද්ද ඊළඟ මොකද්ද proud ආ proud කියන්නේ ආඩම්බර කියන එක නේද ඊළඟ silent කියන්නේ නිශ්ශබ්ද කියන අර්ථය නිශ්ශබ්ද ඔව් safety ආරක්ෂාකාරී ආරක්ෂාකාරී the last word is true කියන්නේ නිවැරදි කියන දාස. වැරදි නෑ. හරි කියන්නේ. දැන් වචනික තේරුම් කියන්නකෝ. ඒ පැත්ත කිව්වොත් මේ කරන්න දෙයක් නෑනේ. මොකද first word? False. එහෙනම් මොකද ගැලපෙන්නේ? කියන්න ඉක්මනට. හරි ලේසි. True. හරි. කරන්න මට විනාඩියක් දෙන්න ඉක්මනට කරන්න. True. කරන්න ඉක්මනට. ඒයි බලමුනේ වෙලාව ඇති. උතේ ancient කියන එකට එහෙනම් මොකද්ද ගැලපෙන්නේ? කීවෙනි එකද? ancient කියන්න මට ඉක්මනට. 6 වෙනි. 6 වෙනි එක. 6 වෙනි එක modern. එහෙනම් ඔයගොල්ලෝ
entrance entrance කියන එකට මොකක්ද දෙන්න ඕන exit exit very good exit right ඊළඟට success success කියන එකට මොකක්ද දෙන්න ඕන fail failure success කියන්නේ ජයග්‍රහණයනේ failure කියන්නේ පරාජය right අටවෙනි එක right ඊළඟට wealth wealth කියන එකට මොකක්ද ගැලපෙන්න ඕන wealth මොකද්ද I X ඒ කියන්නේ නම් වෙන එක. මෙතන තියෙන දරුවනේ poverty. දුප්පත්කම. එයා ගන්න දුප්පත්කම. දුප්පත් බව දුප්පත්කම. ඊළඟට දරුවනේ තියෙනවා proud. proud කියන එකට ගැලපෙන්නේ මොකද්ද? proud. හා? humble. ඔව්. humble කියන එක. නිහතමානී කියන එක නේද? 3. හරි ඊළඟ silent 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 කියන එක ගැලපෙන්නේ noisy 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 ඊළඟට තියෙනවා දරුවනේ safety කියන එකට safety කියන එක මොකද කියන්නේ dangerous danger පහ නේද ඊළඟට true කියන එකට false false එක නේද එක right මේක ඔක්කොම හරි දරුවා දුස්සන් right very good most of aseka right very good puda right then me tika hari lesi then ogolata godak daruwane opposites ilagata e wage ma synonyms ema kiyala dunna man kiwwa giya sathiye ara whatsapp ekata daapu synonyms wala mul wachana 10 ogolonta dictation widiyata denawa kiyala right enan dan last wenna dictation liyanna dictation liyala iwarala api ithuru wala tika karamu harida right padan ganna liya ganna dictation kiyala put the date first date ekak daana issara welama lassanata ogolama ehemai wathana ge mul wathana 10 vitarai ne oh mul wathana 10 vitarak dennan ogolu anithya wedin pude paadan karaganna odi ewa taman karaganna ona den man therumath damma ogolunta whatsapp ekata right last wenna ena man palaweni wathane indan kiyanna මුල් 10 තමයි ඔයගලන්ට කිව්වේ පාඩම් කරගන්න කියලා. රයිට්. එහෙනම් පළවෙනි වචනේ සමාන පදේ සිංහල තේරුම දෙකම ඕනද? මෙහෙම කරමු. අද ඔයගලෝ වචනේ විතරක් ලියන්න. හරිද? අපි තව සතියක් විතර යනකොට සමාන වචනේත් ලියමු. ඒකට තවත් හොඳයිනේ නේද? ඒකට වචන 20ක් හොඳට පාඩම් වෙනවනේ. රයිට්. ලියන්න පුතේ පළවෙනි එක first word is alike. alike alike දැන් ඔයගලන්ට ඕන නම් දන්න දරුවෙකුට මේකේ සමාන වචන පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් මොකද්ද similar word එක මේකේ same very good සමාන same සමාන හරි හොඳයි බුදේ similar right ඊළඟ begin දැන් ඊළඟ වචනේ begin ඊළඟ වචනේ begin ඊළඟ වචනේ begin right kiyana mata ekata samana wacchane samana wacchane start start very good start hondai ilanga daruwane center ilanga center middle center middle very good center kiyanne meda kiyana dasa right ilanga buy lesi wacchane buy purchase buy කියන්නේ මිලදී ගන්නවා කියන්න පුතේ සමාන වචනයක් p අකුරෙන් පටන් ගන්නවා very good purchase purchase කියන්නේ මිලදී ගන්නවා right ඊළඟ ඊළඟ වචනේ complete complete finish finish very good finish very good පුතා right ඊළඟ පුතේ depart depart මොකද depart කියන්නේ
डिपार्ट क्या पिटाते हर ඔයගොල්ලෝ දන්නව ඩිපාචර් කියලා තියෙනවනේ දැන් ඔයගොල්ලෝ එයාපෝට් එකට ගියන් පස්සේ එන්න මේවා දකින්න පුළුවන් එක පැත්තක තියෙනවා ගහලා ඩිපාචර් කියලා බෝඩ් එකක් එක පැත්තක තියෙන දරුවනේ අරයිවල් කියලා ගහලා තියෙනවා හයි මේවත් ඉගෙන ගන්න ඕනේ එහෙනම් මොකද්ද මේ මේ දෙකේ තේරුම දැන් අපි හිතමු අපේ යාළුවෙක් එනවා රට ඉදන් එනවා හයි අපි ඉන්න ඕන කොයි පැත්තද ඩිපාචර් කේද අරයිවල් එකේද चाइल्ड child එක කියන බලන්න සමාන වචන kid කියනවා right ඊළඟ දරුවනේ ඊළඟ choose මොකද වෙනුද choose කියන්නේ ඒකේ अंतिम वचन सामान वचन स्कूल इन अनिवार्य प्रिंसिपल असिस्टेंट प्रिंसिपल डिप्यूटी प्रिंसिपल कोच terrible अरे भयानक है अगली यार ही नहीं थे सर बात बोलते अगली अगली यार ही है नहीं अगली क्या नहीं कहते कि ये ना दास वो बात है हमें तो कौन डाक के अनुकूल आंदे वो आदे awful awful ये अगर एक पटांग करने awful right अन्ना वचन दहाई मंदे किए लिए बराई मंदे वचन दहाई बोर्ड के दानों एक मिनट है उगलो करेक्शंस करेगा ना begin oh. right tumini ek center atharvini ek bye passini ek complete ayvini ek depart atha अंतिम एक
लबन सती वचन दिक्टेशन सिमिलर वर्ड पाड़ कर पाड़ कर वचन पास इसर सिमिलर वर्ड लिया तवाइटे मंगांग अतर मगधी दहाँ दहाँ हरिद इट मंगा हिमीट उलवाणा एस एम एस हरी मेसेज मट लेसी हरिपति दहाँ दहाँ हरिदार पड़ा अदूसान मट लेसी इकपा बला अमिंदु अमित की क्या करी थे क्या करी थे बते दाहे मारी दाहे नमः सर वेरी गुड देन सितमी क्या करी थे हरी होंदाई हरी हरी इलाट धरवण मंग इलाट वेदगात्म दयाकोलंट कील दिन हरद ओगोलंट मंग कील दिन अदहमद नोट लिया हरद इट इसेला मंग ओगोलोणी अच्छुपते अच्छुपते अमौंट हमें ऐ थिंक ऑल ऑफ यू मे हव गॉट योर राइट नाउ हरद सो टेक आउट योर टेक्स्ट बुक अरगेन अभी चूटी पाड़ा करला अभी वेदगात्व मेसेज तिंटा ఒకళ్ళు అచ్చుకొత అరగిన పెరలగన్న దరువుని మనట ఆ మండ పెరలగన్న ఫస్వేని పిటువ పెరలగన్న ఇక్ మనట హరిద రైట్ ఫస్వేని పిటువే యాక్టివిటీ 6 కేలా తీయనవా పొడి తీయనవా ఏకి खट्टिया दिन तुंदिने के कथा वाक अरे कवेशाई संध्या वेनुराई राजनु पड़ी कन्वर्सेशन निकाती है ने अरे डायलॉग क्या क्या ने की दिने किन दिन कन कथा वाद डायलॉग क्या गुड़ाक खट्टिया तैयार डायलॉग क्या ने देवसा को देवसा कोई टे रेडी खट्टिया ओ इटा बात से दिए ना वा पड़ी कन्वर्सेशन निकाक ने रोल पे का भाई खट्टिया वेडी इटा वड़ा अरे right ana balana mulle ge thiyena o api kaada hari dennan kiyanna hari palaweni ek kiyanna kavisha kiyen ek kiyanna ona man kiyannam kawuru hari daruwe vinudi vinudi kiyanna ban mata kiyan whose creative idea is this man me kiyanne whose creative idea is this whose kiyanne kaageda निर्माणशील My brothers and mine. Very good. My brothers and mine. Amazing.
මොකද කියන්නේ amazing කියන කටහඬල amazing a bottle of soft drink is now a bottle of bird feed a bottle of soft drink කියන්නේ සිසිල් බීම බෝතලයක් is now then a bottle of bird feed එකක් කියන්නේ කුරුල්ලන්ට කෑම දාන්න පුළුවන් විදිහට හදපු වාජනයක් හදලා ඒක හදලා තියෙන්නේ පුතේ සිසිල් බීම බෝතලයක් අරගෙන ඒකයි මේ කියන්නේ a bottle of soft drink සිසිල් බීම බෝතලයක් then a bottle of bird feed කුරුල්ලන්ට කෑම රඳවන්න පුළුවන් බෝතලයක් විදිහට නිර්මාණය කළා. I think so you can understand very easily. It is a creative idea. එක creative idea එකක් නිර්මාණශීලී අදහසක්. හරිද? මොකද මේ ඉවත දන වාජනයකින් තමයි මේක කළා තියෙන්නේ. ඊළාට රාජන් කියනවා yes we normally throw these things away. Yes, oh we normally throw these things away. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද මේ වගේ දේවල්? මොකද කරන්නේ බෝතල් එහෙම විසි කරලා දානවා නේද? Right. ඊට පස්සේ කියනවා Sandria we should learn to reuse things whenever possible. ඔන්න මේකේ තියෙන හොඳම දේ. We should learn to reuse. මොකද reuse කියන්නේ? Reuse කියන්නේ නැවත භාවිත කරනවා. Reuse කියන්නේ නැවත භාවිත කරනවා. Right? Whenever possible. මොකක් හරි වෙලාවකට අපිට අවශ්‍ය වෙනවා නම් යම් කිසි දෙයක් විසි කරන දෙයක් ඒක නැවත පාවිච්චි කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. හරිද? විශේෂයෙන්ම All of you know about polythenes, right? Most of you use polythene bags, right? There are a lot of polythene bags in your home, in your houses. ඔගොල්ලෝ ගෙවල්ල ගොඩක් polythene bags තියෙනවා. So you can reduce using them. ඔගොල්ලන්ට පුළුවන් දරුවනේ දැන් ඒවා පාවිච්චි කරන එක අඩු කරන එක අඩු කරන්න පුළුවන් නේ. දැන් ඔගොල්ලන්ට දැන් polythene bag එකක් තියෙනම්, ගෙදර තියෙනවනම් ආපහු කඩෙන් අරන් එන්න ඕනේ නැහැ. ගෙදර තියෙන එක අරන් ගිහලා බඩු අරන් එන්න පුළුවන්. හරිද? එකෙන් ඔයගලන්ට පුළුවන් ඒක රියුස් වෙනවා ඒ වගේම ඔයගලෝ ඒ පාවිච්චි කරන එක රිඩියුස් වෙනවා පොලිතින් භාවිතය රිඩියුස් වෙනවා රයිට් මේ පාඩමේ තරමුණ ඔන්නවා කියලා දෙන්නම තමයි රයිට් ඊට පස්සේ කියනවා we should learn to reuse things whenever possible අපිට මොන හරි දෙයක් භාවිතා කරන්න පුළුවන් නැවත we must reuse it ඒක අපි පාවිච්චි කරන්න ඕන that's true ඒක ඇත්ත රයිට් ඊට පස්සේ කියනවා just as we were taught in school can you remember just as we were taught in school apdi school ethu gannu yonna vidiyata apdi gannu vidiyata can you remember oyata matakaida reduce reuse and recycle mokada kiyana wacana thuna reduce kiyana katarla kiyanna reduce recycle dan balana daruwane wacana thunam patan gane r akurin right all these three words starts from r So that's why we call 3 R's. මේ වට කියන පුතේ 3 R's කියලා දැන් 5S කියලා concept එකක් තියෙන්නේ. ඉතින් මේ 5S එක වගේ එකක් මේකත් 3 R. මොකද 3 R කියන්නේ? 3 R's. හරි. Reduce, recycle. කියන්න බලන්න එන රිඩියුස් කියන එකේ තේරුම තමයි අඩු කරනවා රිඩියුස් කියන්නේ ඒකේ භාවිතය දැන් පොලිතීන් භාවිතය අපි අඩු කරනවා so we can reduce using polythenes right after that reuse කියන්නේ නැවත ඒක ප්‍රයෝජනෙට ගන්නවා recycle කියන්නේ දැන් අපිට ඒක ප්‍රතිචක්‍රීය කරනවා ප්‍රතිචක්‍රීයකරණය කරනවා ආපහු පොලිතීන් ටික ගිහිල්ලා අඹරලා ආපහු ඒ පොලිතීන් හදනවා පසට පොලිතීන් මිශ්‍ර වෙන්නේ නැති වෙනවා right so all these three words starts from r that's why we used 3 R's ඔන්න 3 R's කියන්නේ ඔන්න ඔවට right ඊළඟට කියනවා Sandria this is a fine example for reuse Sandria මේක නම් කදිම උදාහරණයක් නැවත මොන හරි දෙයක් භාවිතා කරන එක හැටි ඊට පස්සේ Sandria කියනවා yes it is ඔව් ඒක නම් ඇත්ත reuse කියන එකේ නියම example එක දැන් ඔයගලන්ට පේන මේක හදලා තියෙන හැටි කොහොමද හදලා තියෙන්නේ he has taken a bottle of soft drink as well as he has taken some sand as well as two spoons හන්දි දෙකක් පාවිච්චි කරලා තියෙනවා
වගේම වැලි ටිකක් දාලා තියෙනවා as well as I can see a string පොඩි නූලක් මොකක් හරිත් පාවිච්චි කරලා තියෙනවා ඒ කියන්නේ මෙයා දරුවනේ සිදුරු දෙකක් හදලා වැලි දාලා නේද නැත්තම් සිදුරු දෙකක් හදලා ඉස්සෙල්ල අර හැඳි දෙක ගහලා ඊළඟට වැලි පුරවල අර නූලෙන් කොහේ හරි එල්ලනවා කෑම දාන්න පුළුවන් අර හැඳි දෙකේ මේ මේ හැඳි දෙකට අර කෝපේ වගේ කෑලට කෑම දාන්න පුළුවන් එතකොට කුරුල්ලොන්ට ඇවිල්ලා කෑම කන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලෝ දැන් දැකලා ඇති ගොඩක් ගෙවල් වල තියෙනවා මෙන්න මේ වගේ සමහරක් කියලාට මේක ස්ටෑන්ඩ් එකක් තියලා මේක වතුර ටිකක් පුරවලා තියෙනවා සමහරක් කියලාට දැන් මල් පැලක් දාලා තියෙනවා හරිද එතකොට කුරුල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ කුරුල්ලෝ ඇවිල්ලා මේක සමහරක් කට්ටිය වතුර බීලා යනවා එහෙම නැත්නම් නාලත් යනවනේ නාලේ යනවා මේවට මොකද කියන්නේ පුතේ මේකට කියන පුතේ බර්ඩ්ස් බාත් කියලා මොකද කියන්නේ බර්ඩ්ස් බාත් කුරුල්ලෝ තාපාට ඔව් මේවා කුරුල්ලෝ ඇවිල්ලා වතුර බීලා නාලේ යන එහෙමත් තියෙනවා ඉතින් අපේ සාමාන්‍ය මිනිස්සු සත්තුන්ට කෑම දෙනවා සත්තුන්ට හරි ආදරේනේ එහෙම කට්ටියනේ ඉතින් මේ දේවල් තියෙනවා ගෙවල් වල රයිට් ඔයගලන්ට පුළුවන් මේ වගේ දෙයක් නැත්තම් ගෙදර ඔය කෑම ටිකක් දාන්න සතෙක්ට නේද ලේනෙක්ට මොනව හරි දෙයක් හදාගන්න ඒවා හොඳ වැඩ රයිට් ඊළඟට දරුවනේ ඒ පාඩමත් හරි ඊළඟට බලන්න ඔකේ ඔයගොල්ලන්ගේ පොතේ පෙරලා ගන්න 6 වෙනි පිටුව 6 වෙනි පිටුවේ තියෙනවා පොඩි නෝටිස් එකක් හරි මේකේ තියෙන උඩේක නෙමෙයි ඇක්ටිවිටි 8 එක මම පොඩ්ඩක් කියලා දෙන්නම් මොකද අපි දැන් කරන වැඩේට මේක සම්බන්ධතාවයක් තියෙන නිසා අර බලන්න වෙනුර read the following notice and wrote a note to Rajan දැන් නෝට් එක ගැන සම්බන්ධිත මම මේක කියලා දෙන්න හදන්නේ බලන්න මේකේ තියෙනවා නෝටිස් එකක් පොඩි ඊට පස්සේ බලන්න නෝටිස් එකේ තියෙන්නේ මොකද ක්‍රියේටිව් මයින්ඩ්ස් මොකක්ද තියෙන්නේ ක්‍රියේටිව් මයින්ඩ්ස් මොකද ක්‍රියේටිව් මයින්ඩ්ස් කියන්නේ මොකද මේ ක්‍රියේටිව් මයින්ඩ්ස් කියන්නේ නිර්මාණශීලී මනස කියන දාසනේ මයින්ඩ් කියන්නේ මනස නිර්මාණශීලී මනස කියන දාස නිර්මාණශීලී මනස් රයිට් ද ඉන්වෙන්ටර්ස් ක්ලබ් හැස් ඕගනයිස්ඩ් ක්‍රියේටිව් මයින්ඩ් කම්පිටිෂන් මොකද මේ ඉන්වෙන්ටර්ස් ක්ලබ් කියන්නේ මොකද ඉන්වෙන්ට් කරනවා කියන්නේ මොකද මේකත් හොඳට ඉගෙන ගන්න එකක් තමයි දරුවනේ නවනිපේම්කර සංගමය වෙරි ගුඩ් නවනිපේම් කරුවන්ගේ සංගමය එකක් ඉන්වෙන්ට් අනිත් එක ඩිස්කවර් මොකද දරුවනේ මේ දෙකේ තේරුම් කියන බලන්න මොකද ඉන්වෙන්ට් කියන්නේ ඉන්වෙන්ට් කියන්නේ අලුතෙන් යමක් නිෂ්පාදනය කරනවා මේ වචන දෙක ලියා ගන්න අනිවාර්යයි අලුතෙන් යමක් නිෂ්පාදනය කරනවට කියන ඉන්වෙන්ට් කියලා එහෙනම් ඩිස්කවර් කියන්නේ මොකද්ද ඩිස්කවර් කියන්නේ අලුතෙන් යම් කිසි දෙයක් සොයා ගන්න මොනවා හරි රයිට් දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ප්‍රශ්න අහන සමහරක් වෙලාවට ඇමරිකාව සොයාගත්තේ කවුද කොහොමද අහන්නේ නම් ප්‍රශ්නේ කියන්නේ කවුද ඇමරිකාව සොයාගත්තේ අපි මොකද්ද පාවිච්චි කරන්න වෙන අපිට වචනේ discover who is discover මෙන්න මෙහෙමයි අහන්නේ who discovered the america who discovered the america අන්නම කියනවා right who discovered කවුද හොයාගත්තේ කොලම්බස් නේද ඊළඟට කවුද පෙනිසිලින් හොයාගත්තේ Who discovered penicillin? Right? කවුද penicillin හොයාගත්තේ? ඔන්න ඒ වගේ අලුතෙන් දෙයක් සොයාගත්තා කියන දාසින් discover කියන එක පාවිච්චි කරනවා. යම් කිසි දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරයි කියන්න invent කියන එක පාවිච්චි කරනවා. එහෙනම් ඔයගොල්ලෝ කියන්නේ දරුවනේ කවුද TV එක නිපදෙව්වේ? කවුද කියන්නේ? Who invented the TV? Who invented the television? Television. Who invented the television? Who invented the television? How the TV නිර්මාණය නැත්නම් නිෂ්පාදනය කළේ? දැන් තේරුණාද මේ දෙකේ වෙනස තේරුණාද? Invent කියන එකේ discover කියන එක? හැමෝගේම අහන්නේ. තේරුණාද? තේරුණා. හරි පුතේ. හරි. ඔන්න ඒකත් කියලා දුන්නේ ගාම්ම ඊළඟට ඉවලමු මේකේ තියෙනවා
Inventors Club නවනිපැයුම් කරවංගේ සංගමය has organized සංවිධානය කළා තියෙනවා creative mind competition creative mind competition එකක් age group එකක් දාලා තියෙනවා 10 to 19 අවුරුදු 10 ඉඳන් 19 වෙනකන් දරුවන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් තව ලස්සන වචනයක් තියෙනවා දරුවනේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද deadline එක මොකද්ද deadline එක ඔයගොල්ලෝ මේක නම් අහලා ඇති මොකද්ද මේ අවසාන දිනය इद्रिपात करान संबंध शिवसुंदरन नाथ शिवसुंदरन महात्म्या टीचर इन चार्ज साइंस कौन में टीचर इन चार्ज क्या है टीचर इन चार्ज ये विषय अदाल बार वहीं ने गुरुत्वाने ये विषय बार गुरुत्वा टीचर इन चार्ज क्या नहीं कही दें आप इस हमारा टेंपल दिए ना ऑफिसर इन चार्ज किया ला दें गोगलो देख लेते पुलिस ये ना ओ आई सी किया ला मैं कहेंगे आप किया ने मैं abbreviation spelling officer in charge කියන එක. ඒ කියන්නේ officer in charge. මොකද්ද මේකේ අදහස? ඒ ස්ථානයේ බාර නිලධාරි. ඒ ස්ථානයේ බාරව ඉන්න නිලධාරියට කියන officer in charge. දැන් ඔය police station වල OIC කියන්නේ ඒ police station එක බාරව ඉන්න නිලධාරිතුමාට. තේරුණාද? අපි කියන්නේ OIC කියලා. කෙටියෙන් කියන්නේ OI सी, राइट? ये वाके देवल गनगानने, इलाड़ अभी तो मेहम क्रिकेट इन चार्ज की बोलती, इसको लेनो क्रिकेट इन चार्ज, मुकादे क्रिकेट इन चार्ज क्या ने? क्रिकेट बारे, क्रिकेट क्रिकेट क्रीड़ा बारे भी ना गुरुत्वा, इलाड़ की देनो क्रिकेट इन चार्ज, राइट? लाइक दैट यू कैन यूज़ देम right ilagada balana daruwane onna meya podi notice ekak no podi notice ekane note ekak liyenawa dear rajan mokada liyanne dear rajan there is a creative work competition would you like to take part mokada meya liyanne kiyanne dear rajan there is a creative work competition mokada kiyanne me there is a creative work competition me nirmana karana ayata පොඩි තරගයක් තියෙනනේ නව නිර්මාණ කරන කට්ටියන්ට පොඩි තරගයක් තියෙනවා would you like to take part කියන්නේ සහභාගී වෙනවා would you like to take part කියන්නේ ඔයා කැමති දෙයකට සහභාගී වෙන්න එහෙනම් මේ අහන්නේ මොකද්ද creative work competition එකක් තියෙනවා ඔයා ඒකට සහභාගී වෙන්න කැමතිද කවුද මේක ලියන්නේ කවුද වෙනුර කාටද මේක ලියන්නේ රාජන් දැන් දරුවනේ දැන් මේක දිහා පොඩ්ඩක් බලන්න බලන්න මේකේ වාක්‍ය දෙකයි නේද තියෙන්නේ වාක්‍ය දෙකයි එකක් තියෙන්නේ සැලියුටේෂන් එක නේද ආමන්ත්‍රණය ඊට පස්සේ යට තියෙන්නේ මොකද්ද ලියපු එකනාගේ නම ඉතින් මෙන්න මේ බලන්නකෝ මෙන්න මේ වගේ වඩා අපි කියනවා දරුවනේ නෝට් එකක් කියලා මේකට මොකද්ද කියන්නේ නෝට් එකක් කියලා රයිට් ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ ඇක්ටිවිටි පොත අරගෙන ලියා ගන්න මාතෘකාවක් විදියට write in a note write in a note मर लिया गया ना
Right. Liyanna mehema. යම් කිසි පණිවිඩයක් ලබා දීමට මොකද්ද සර් නෝට් එකක් කියනවා ඔය පුතේ සද්දයක් ඇහෙනවා මයික් ඔෆ් කරගන්න right ලියන නෝට් එකක් කියනු යම් කිසි පණිවිඩයක් ලබා දීමට යොදාගත හැකි සරල ක්‍රමයකි පස්ස ලියන්න ලියන්න මෙහෙ පස්ස මෙය අප සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ අපේ අහලුවන්ට කමයකක් දාලා පවුලේ උදවියට ඉලාට ගුරුවරුන්ට සහ අපට ඉතා සමීප පුද්ගලයන්ට right ඉවසල යන්න මෙහෙම යටින් ලියන්න අලුත් රූලකින් ලියන්න නෝට් එකක් සෑම විටම ඉතා කෙටි විය යුතුය ප්‍රකාශ කිරීමට යන අදහස පිළිබඳවම කේන්ද්‍රීය විය යුතුය ඒකටම ෆෝකස් වෙන්න ඕන මොකද්ද සර් කේන්ද්‍රීය විය යුතුය ඒකට කේන්ද්‍රගත වෙන්න ඕන කේන්ද්‍රීය විය යුතුය ඒකේ අදහස් කරන්න පුතේ දැන් මම උදාහරණයක් කියන්නම් හරිද දැන් ඔන්න අපි නෝට් එකක් ලියනකොට හරිද සර් ඔව් කියන්න මේක ලෙටර් එකක් නෙවෙයිනේ නෝට් එකක් කියන්නේ ලෙටර් එකක් නෙවෙයි හරිද මේකට අපි කියන පුතේ this must be short and sweet මේක ඉතා කෙටි වෙන්න ඕන කියන අදහස නිවැරදිව ලස්සනට ප්‍රකාශ වෙන්න ඕන
හරිද දැන් අපි ලියුමක් ලියනකොට නම් ඔන්න ඕගොල්ලයි ගෙදර කට්ටිය දැන් සනීපෙන්ද තාත්තා තාම කොළඹද රස්සාව කරන්නේ ඕවා මේ ඕවා ලියනෝනේ නේද යාළුවෙකුට ලියුමක් ලියනකොට ඒ වුණාට නෝට් එකක් ලියනකොට ඔය වැල්වට අරන් ලියන්න බෑ හරි නෝට් එකේ කොයි වෙලාවෙත් ඔයා කියන්න යන දෙයට හොඳට ફોકસ වෙන්න ඕන හරිද ඒ කියන්නේ ඔයා කියන්න යන મેસેජ් එකට ගැනම ලියවෙන්න ඕන નોට් එක. ඉතින් මේක ගොඩාක් දේවල් ලියන්න බෑ. කෙටි වෙන්න ඕන, කියන්න යන දෙයට ફોકસ වෙන්න ඕන. ඒ ඒ වගේම දරුවනේ ලියා ගන්න කොහොමද නැවතුයි? නවත්තු විදිය කියන්නේ. ලියන නවත්වේ කොහොමද? කේන්ද්‍රීය විය යුතුය. කියන අදහස පිළිබඳවම කේන්ද්‍රීය විය යුතුය. ආ ඊට පස්සේ ලියන එලෙසම 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 සරල විය යුතුය සරල විය යුතුය නෝට් එක ලොකු ලොකු ග්‍රම කරුණු ඒවා අඩංගු වෙන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ යටින් ලියා ගන්න පොඩි තරුවක් දෙකක් දාලා හරි ලියන්න ලියන්න මෙහෙම යන්න නෝට්ස් ලිවීමේදී නෝට්ස් ලිවීමේදී නෝට්ස් ලිවීමේදී යන්න නෝට්ස් ලිවීමේදී සරල 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 වාක්‍ය රටා කමා ව්‍යාකරණ රටා භාවිතා කරන්න හරිද රයිට් ඔය ටික තේරණානි මං කියපු ටික දැන් නෝට් එකක් කියන්නේ මොකද්ද කියලා කිව්වා නෝට් එකක් කියන්නේ මොකද්ද මොකද නෝට් එකක් කියන්නේ ඉතා කෙටි යෙන් අපි අපේ පණිවිඩයක් යොදා ගන්න පණිඩයක් දෙන මොනවාරි දෙයකට අපි කියන මොකද්ද නෝට් එකක් කියලා හරිද ඉතින් මේ නෝට් එකේ තියෙන විශේෂත්වය තමයි අහන් ඉන්න හොඳට තසිත අහන් ඉන්න ඉතින් නෝට් එකේ තියෙන විශේෂත්වය තමයි අපි ගොඩාක් දේවල් කියන්න යන්නේ අපි අපිට කියන්න අවශ්‍ය පණිඩේ අපි ඉක්මනට ලියන්න ඕන ඒක හොඳට ලියන්න ඕන ඒ පිළිබඳ හොඳ තේරුමක් එන විදියට එහෙම කියලා ලියන පරිඩියක් තමයි නෝට් එකක් කියලා කියන්නේ. රයිට් අපි ටිකක් නෝට් එකක් ලියමු එතකොට අපිට ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා මේක. රයිට්. මෙන්න බලන්න ෆෝමැට් එක මම පොඩි ෆෝමැට් එකක් ලියන්නම්. හරිද? ඔයගොල්ලන්ට පුතේ නෝට් එකක් ලියනකොට දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඔයගොල්ලෝගේ පොතේ තියෙන නෝට් එක දැක්කා. මුලින්ම මේ පැත්තේ මොකද්ද තියුනේ? බිය නායයා. ආව. යාළුවගේ නම. යාළුවගේ නම. මේ පැත්තේ මොකද්ද තියුනේ? ඩියර් කියලා. ඔයගොල්ලෝ නෝට් එක ලියන පුද්ගලයාගේ නම නේද? හරි. ඊට කලින් මේ පැත්තේ ඔයගොල්ලෝ ඕන්නම් ඩේට් එක දාන්න. නොදා ඉඳියත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔප්ෂනල්. නේද ලියන්න? ඔව් ලියාගන්න පුතේ. මේ ෆෝමැට් එක පොඩ්ඩක් ලියාගන්න. මෙතන ලියාගන්න ඩේට්. ඩේට් එක දැම්මත් එකයි නැතත් එකයි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ගැටලුවක් නැහැ. ලකුණු දෙනවා. ඒක ඔප්ෂනල්. ඒක ඔක ලියාගන්න. ලියාගන්න පුතේ. ලියාගන්න. පොඩි ෆෝමැට් එකක් නෑ යාළුවෙක්ගේ නමක් දාලාම ලියාගත්තා. ආහා ඒත් කමන්නේ. සර්. ඔව්. මෙතන මෙහෙ අපිනේක ඉසෙල් ලියන්නේ කොහමද? මොකද? මේකෙන් කියන්නේ ටූ මෙහෙ ආවා. came here. came here. රයිට් ඊළඟට දරුවනේ මේකේ අන්තර්ගතය අපි කියන මේකට බඩි බඩි බොඩි එක මේ බොඩි එකේ තමයි ලියන්න ඕන කරුණු ටික ලියන්නේ ඊට පස්සේ ලියනවා මෙතන අන්තිමට දරුවනේ senders name එක එන්න මේ to from මොකද්ද to whom කාටද ලියන්නේ මේ මේ ඩියර් කියලා මම නමක් දැම්මේ නෑනේ ඒකෙන්ද මම පොඩි වරහණක් ඇදලා to whom කාටද ලියන්නේ අපි හිතමු මේක අපි ලියන්නේ යොනාල්ට කියලා එහෙනම් අපි ලියන්න ඕනේ මොකද්ද ඩිය යොනාල් හරිනේ අන්න ඒ වගේ
හරිද හරි හරි මම මගන්න දෙහෙනම් හා හරි ඊළඟට මම ඔන්න ඔයගලන්ට කියන පොඩි මෙසේජ් එකක් ලියන්න කියලා හරිද පොඩි නෝට් එකක් ලියන්න කියලා මම ඔයගලන්ට කියනවා මෙන්න මේක තමයි නෝට් එක මම කියන්නම් ඒකේ අඩංගු වෙන්න ඕන කරුණු ඔයගලෝ ලියන්න ඕන මෙන්න මේ ටික හරිද ඔයගලෝ ලියන්නේ අපි හිතමු කවුද සද්ද දාන්නේ अभी तो मेम ओगोलंगे क्लास टीचर हरिद लिया क्लास टीचर हरिद किलो मम अद अभी तो ड्रामा प्रैक्टिस हरिद तीन अद हरिद ඔයාට මේ ඩ්‍රාමා ප්‍රැක්ටිස් එකට යන්න වෙන්නේ නැහැ. හේතුව තමයි ඔයා සනීප නැහැ. හරිද? ඔච්චරයි කියන්නේ. රයිට්? ටීචර් කියනවා ටීචර් අද මට ඩ්‍රාමා ප්‍රැක්ටිස් එකට එන්න වෙන්නේ නැහැ. මම මට සනීප නැති නිසා කියලා තමන්ගේ නම ලියනවා. රයිට්? දැන් එහෙනම් අපි පටන් ගමු මේක ලියන්න. අපි ඉස්සෙල්ල මේක කට්ටියත් එක්ක සාකච්ඡා කරමින් ලියමු. डियर टीचर नहीं थे डियर टीचर ओ क्लास टीचर ने तो अबे डियर टीचर के लिए हम दें दानों ने इतनी क्लास टीचर ने अपने के वन डियर टीचर अतं डियर क्लास टीचर की बात कमान ने अगर अवनी क्लास टीचर ने का प्रश्न है ने दें इलाके किया ने मटर पुलुआंग भी नहीं काक ने तो ठीक है आई एम नॉट कैन I will not be able. क्या ना कटा रहा? I will not be able. Oh, इतने में will not किए ने का भी सामान्य critical ला किए ना वा want किए ला. वादे will not किए ने critical हम क्या ने want. इलान किया ना. Thank किया ने ना. I want be able. Be able. कटा लग गया ना? Able. Able. Want be able. Oh, I won't be able කියන්නේ මට පුළුවන් වෙන එකක් නැහැ. I won't be able කියන එකේ තේරුම මොකද්ද? මට පුළුවන් වෙන එකක් නැහැ. මට පුළුවන් වෙන එකක් නැහැ. මොකද්ද මට පුළුවන් නොවෙන්නේ? මට වෙන එකක් නැහැ. තාම ප්‍රැක්ටිස් එකට එන්න. ප්‍රැක්ටිස් වලට එන්න නේද? කොහොමද කියන්නේ? ඩ්‍රාමා මෙන්න මෙන්න ඉතුරු වචනේ මේව ඉගෙන ගන්න. To attend. මොකද්ද? To attend. එහෙම නැත්තම් to participate නැත්නම් attend නැත්නම් take part ඔය තුනම ගන්න පුළුවන් හරිද මේ දෙකේ තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ right අපි දෙය දෙකෙන් එකක් දාලා ලියමුකෝ right එහෙනම් කියන්න බලන්න දරුවනේ කියන්න මෙතන මොළේ ඉඳන් i කියන්න i will i
මොකටද සහභාගි වෙන්න වෙන්නේ නැත්තේ ඩ්‍රාමා ඩ්‍රාමා ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් කවද්ද ටුඩේ 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 ඊටකට දැන් ඔන්න කිව්වා අද මේකේ තේරුම තමයි මට අද ඩ්‍රාමා ප්‍රැක්ටිස් වලට සහභාගි වෙන්න පුළුවන් වෙන්නේ නැහැ හරිද රයිට් සියලු දෙනාම පොඩ්ඩක් හොඳට අහන් ඉන්න සකුණි දසිත උදාහන් ඉන්න මේ නෝට් ලියන හැටි ඉගෙන ගන්න මේ ඉතාලම සරලව මේවා කියලා දෙන්නේ මේ වචන ඉගෙන ගන්න හොඳට කියන්නද ඔක්කොමලා කියන්න පුතේ කටහල කියන්න I want to as I am not well as I am not well කියන්නේ මට සනීප නැහැ මෙන්න මේක තමයි හේතුව I am not well right අපි එහෙනම් දැන් සම්පූර්ණයෙන් ඔන්න නෝට් එක දැන් ලියලා තියෙන අවශ්‍ය ටික හේතුව මට අද එන්න වෙන්නේ නැති හේතුවක් ලියලා තියෙන right අපපාරක් කියමු ඔක්කොමලා කියන ඔක්කොමලා I want to attend drama practice today as I am not well. ඊට පස්සේ දරුවනේ ළමල යන යටින් අපි හිතමු සිත්මි කියලා සිත්මි. ඔච්චරයි. හරි. හරිනේ. දැන් මේ මේක තේරුණාද කියන්න පුතේ? ඔව් සර්. අවංකව කියන්න. ඔව් තේරුණා නැති කම වෙන්න. හරි. තේරුණා සර්. රයිට් වෙරි ගුඩ්. හරි. ඊළඟට දරුවනේ මම ඔන්න පොඩි නෝට් එකක් කියන ඔයගොල්ලන්ට ලියන්න. හරිද? දැන් ඔයගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මේක. හරිද? මෙන්න මේක අපි හිතමු අද හවසට ඔයගොල්ලෝ අපි තමු මේ මේ යනවා කවුරු හරි නෑදෑ කෙනෙක්ගේ ගෙදර අපි හිතමු නෑ ඉච්චර ඕනේ නෑ අපි මෙන්න මෙහෙම කියමුකෝ අද අපි හවස ෂොපින් යනවා කියලා හිතමුකෝ හරිද අපි අද හවසට ෂොපින් යනවා ඔයත් අපිත් එක්ක එනවද එච්චරයි මේ නෝට් එක ලිවණන් ඇති රයිට් පටන් ගන්න එනල් ලියන්න හරිද හොඳම යාළුවට කියන්නේ මේක ලියන්නේ හොඳද? තමන්ගේ හොඳම යාළුවට. අපි හිතමු හොඳම යාළුවගේ නම දාන්න එහෙනම්. හොඳම යාළුවගේ නම දාන්න. හරි. මේ පොඩ්ඩක් අපව කියන්නකෝ. කැමති කස ගන්න. ඔව් තමන්ගේ හොඳම යාළුවගේ නම දාන්න ඉස්සෙල්ලා අපි කියමුද මෙන්න මේ අපි අද හවසට ෂොපින් යනවා හරි ඔයත් අපිත් එක්ක එනවද එච්චරයි ඔයත් අපිට එකතු වෙනවද
කොහොමද නං ඔන්න තමන්ගේ හොඳම යාළුව ගැනම ලියන්නකෝ ඩියර් දාලා අපි හිතමු අන්න මගේ හොඳම යාළුව ඩියර් සිස්ටර් අශිනි ඈ ඕක ඩියර් සිස්ටර් ඔබතේ ඕන නමක් ලියන්නක ප්‍රශ්නයක් නැහැ හරි හරි ඔන්න දැන් කියන්නේ කොහොමද අපි අද හවසට ෂොපින් යනවා නෝකයි මට දැනගන්න Today we are going shopping to evening. නෑ පොඩි පොඩි ගැළපීමක් නැති කතාවක් තිබුණා. Right. වෙන දරුවෙක් සේකා කොහොමද කියන්නේ? We are going to the shopping to. පොඩි වැරද්දක් තියෙනවා. කියන බාන්න වෙන දරුවෙක්. සණුකි කොහොමද ලියන්නේ? Shopping. ये लोकु ग्रामर का करना आवश्यक है, अरे तो वो तो मेरे का formal लेकर अपने में informal type के लिए निकाल. We are going shopping. आधा हवसर किया ना कर दागू नहीं मैंने मेरा पूर्व दिन में. Today evening ये वा एवं किया नहीं अभी किया नहीं this evening. कौन किया नहीं? We are going shopping this evening. This evening किया ना आधा हवसर किया निकाल तमाह. निकाल तेरे नो. किया लिया का नहीं ना we are going shopping. This evening. Hi, sir. Right. Then come and see. Now, what type of thing are you doing? What? You come with us. Yeah. Maybe will you join us? Will you join us? Apitteka sambandha wenawa. Will you join us? Will you join us? Kiyanne apitteka ekathu wenawada? Apita sambandha wenawada? Liyana nama ita passe tamange nama. Api thoma eka Yonal kiyala liwwe. Yonal. Onna message ekak. गिफ्ट के अन्य तैयार गा, तमांटे के तैयार गा दिनों बहुत देगे थे, इगर तैयार कल पौड़ी नोट टेका क्लियर, राइट लिया ना को होंदे में आलो तैयार गा दिनों, राइट लिया निकमंट, right daily වල කියන්න මට හොදේ දීපු කට්ටිය කියන්න මට බෝඩ් එකේ දාපු තැන් පන්දිනේ තැන්ක දීපකට thank you කියලා නේ ඔව් ඔව් හරිම සරල එකක් කිව්වේ හොදේ දැන් දුන්නා කියන්නේ මොකද්ද මොකද්දද
ना किया ने कटिंग ड्रेसिंग क्या ने दूरना ये मलियार ने पा अरे बाढ़ पुलामी दे लिया ने मंकी ये देना अरे साली हुआ अरे मेरे को मामा का अरे साली राइट लिए बता रहे हो कागे हरी मांगा हाँ ना वाह तो बड़ा मटक किया ने वो बोलो लिए पुहेटी राइट मटक किया ने बोला ना साकुनी लिए पुहेटी किया ने You give me gift. Thank you. You give me gift. Thank you. कपूते हिमली बहुत प्यारे दी हों तो दे. Right. इलाके में मंगा हाने वाले योनाल के योनाल कौन दिली भी. Thank you for your gift. Very good. Thank you for your gift. Right. Right. इलाके तावी दिया क्या ने बन अनुकी कौन दिली भी. तब मामा ते हम तो मेली हुए. हाँ हों दे. Right. तसित You gave me a gift. I like say thank you. एक पौड़ी नोकेले भी हिमाती है ना हरी दे. Right, say कल ये भी हरी क्या नंबर? Thank you for the gift to give me. अरे give me क्या ले वो अन्य बुदे? हाँ दे. उन्हें बलागन ने मैंने मेहमान ने दें यालू एक दे तैयार कर दूँगा. मैं मांगी लिया पूछ लिया क्या ना? आ क्या ना बुदे? Your gift is very beautiful. Thanks. Thank you for your gift. Hari, very good. Your gift is very beautiful. Thank you very much for your gift. Hari, ek at okay. Right. Abhi liye mo ana dear ka aur hai na mal dam na ko dear boss hai. Hari the. Ana. Thank you. Very much. For your. Birthday. तो ये gift के लड़ान नहीं आती. Birthday करने दूर नहीं थी. ये boss है. Thank you very much for your gift. अरे तो. Sir. तो बस ये अपनी वाला. It is really. Nice. एक अत्तर में शौक. अत्तर में ये गिफ्ट का नियम है. हाँ. क्या नंबर दे? तारुली क्या नंबर लिए पहले? अधिकतम. तारुली क्या नंबर लिए पहले? माँग लिए पूछिए कि वो सर. हाँ यार किससे लगी नहीं पति हरी. नहीं इधर बसे उन्होंने माँ पढ़ी क्या लगता बैठ करा. It is really nice. एक अत्तर में नियम है. Right. ये ला मितने आटे नमली जाने च දැන් ඊට පස්සේ මම ඔයගලට WhatsApp එකට දාන්නම්. ඔයගොල්ලෝ ලියන්න ඕන notes දෙකක් තුනක්. ලබන සතියේ ඒ ටික ලියාගෙනයි පන්තිය එනකොට පන්තියට එන්නේ. දැන් ඊළඟට මම Tomsoe එකේ පොඩි දෙයක් කියලා දෙනවා. ඔයගොල්ලෝ දැන් ලියාගෙන ඉති Tomsoe කියන මේ කතාව. හරිද? ඒක පෙරලා ගන්න පුතේ ඉක්මනට. ඒකෙත් පොඩි පිටුවක් විතර අපි කරමු අද. හරිද? ඔයගොල්ලෝ ලියන්න note ටිකක් මම WhatsApp එකට දාන්නම්. ඔකට ඔයගොල්ලෝ ඒ ටික ලියාගෙන ලබන සතියේ පන්තියට එනකොට ලියන්න ඕන. Right. ඊළඟට පොඩ්ඩක් ඉන්න ඔයගොල්ලෝ ගේ ටියුට් එකෙත් තියෙනවා දරුවනේ. ඒකත් බලන්න ඔයගොල්ලන්ට ලියන්න පුළුවනිද කියලා. පුළුවන් නම් ලියන්න. ඔයගොල්ලෝ ගේ ඇති 12 වෙනි පිටුවේ writing a note කියලා තියෙනවා. ඊට පස්සේ ඒක තියෙනවා I am going swimming tomorrow after school. Will you come to your friend Nakul කියලා තියෙනවා. ඊට පස්සේ ඒකේ පළවෙනි එක තියෙනවා write a note asking your friend to your class play. හරිද ඉස්කෝලේ ඔයගොල්ලෝගේ නාට්‍යයක් මොකක් හරි තියෙනවා වන්තියේ හරිද ඒ නාට්‍යයට සහභාගී වෙන්න පුළුවන්ද කියලා යාළුවෙක්ට පොඩි නෝට් එකක් ලියනවා ඊට පස්සේ write a note telling your friend the english homework for tomorrow හරිද ඒ කියන්නේ යාළුවෙකුට ලියන්න නෝට් එකක් හෙට තියෙන homework මොනවද කියලා සඳහන් කරලා english වලට තියෙන homework මෙන්න මේවා කියලා පොඩි නෝට් එකක් කියනවා ඒක කොහෙද තියෙන්නේ ඔගොල්ලෝ ගේ ටියුට් එකේ 12 වෙනි පිටුවේ ටියුට් එකේ 12 වෙනි පිටුවේ තියෙනවා හරිද හරි රයිට් මෙන්න Tomsoe එකත් මම පොඩි පිටුවක් දෙයක් කිය පිටුවක් විතර කියන්නම් පොතේ එතකොට අපේ වැඩ ටික අද පොඩ්ඩක් ලියන ලේව වැඩි වුණා නේද ඒ ටිකක් ලියුවා ලියුවා නේ හරි කමන්නයි ඉතින් එහෙම තමයි දේවල් ගොඩක් ඉගෙන ගන්නකොට ඉතින් එහෙම තමයි රයිට් ඊළඟට බලන්න ඔගොල්ලන්ට මෙන්න මෙතෙන්ට ගම් කරා you didn't go swimming you are a good boy tom ek kiwa tom jumped up from the table and ran outside etikat kara
මෙන්න මෙතන ඉඳන් අපිට තියෙන්නේ රයිට් ඔක ෂෙයා කරන්නකෝ හා ඔක ෂෙයා කරන්නකෝ දැන් පුතේ මෙතන මේ මේක මං අද ෂෙයා කරන්න කියලා මොකද මං ලියා ගන්න කිව්වනේ ඔයගොල්ලන්ට දැන් අහන් ඉන්න ලියලා නැත්නම් අහන් ඉන්න හොඳට එතකොට තේරුම් ගන්න පුළුවන් අන අහන් ඉන්න ඊට පස්සේ තියෙන මෙන්න මෙහෙම suddenly he saw in front of him a boy who was new to the village tom had never seen this boy before the boy looked very strange to tom he was wearing fine clothes and he had shoes on tom wore shoes only on sundays and he did not like them he did not like this new boy either gilat kiyana I can knock you down, he said to the boy. Try. I can if you, I want to. You can't. It was, I can. You can't. I tell you, I can. Ana balanna ma iten denagan therum kiyala denna. Ana balanna den Tom mara athanin panala gihilla yanakota suddenly ekwarama he saw in front of him eyage issarahata hamu una a boy kiyanne පිරිමිලමේ who was very new to the village මේ පිරිමිලමයා ගමට අලුත් ළමේ හරිද එයා ඒ ගමට අලුතෙන් ආපු ළමේ Tom had never seen this boy before Tom කවදාවත් මීට කලින් ඒ ළමයා දැකලා තිබුණේ නැහැ the boy looked very strange to Tom මේ පිරිමිලමයා Tomට හරි වෙනස් හරි අමුතුයි මොකද එයා කලින් දැකලා නැති නිසා right he was wearing fine clothes මේ ආදරුවනේ හොඳ ඇඳුම් ඇඳගෙන හිටියේ ලස්සන ඇඳුම් ඇඳගෙන හොඳ ඇඳුම් ඇඳගෙන තමයි හිටියේ ඊට පස්සේ ඒ වගේම and he had shoes on සපත්තුත් දාගෙන හිටියේ මෙයා ඇඳුම් ඇඳගෙන හිටිය විතරක් නෙමෙයි සපත්තුත් දාගෙන හිටියේ Tom wore shoes Tom සපත්තු දැම්මේ only on Sundays ඉරිදා දවස් වලට විතරයි Tom සපත්තු දැම්මේ මොන දවස් වලට විතරද ඉරිදා දවස් වලට විතරයි And he did not like them. Yeah, sapat daan kemati ne. He did not like this new boy either. Me aluteng me hambeche me lame adat ya kemati ne. Harid? I can knock you down. Mata denna pulu apik yanne. Mata denna pulu anga ada bimo aten. Komiti yanne? I can knock you down. Komiti yanne? I can knock you down. Mata ada bimo aten na gahanu pulu am. Ita pas yani tarak olla kiyena ma. Try. පුළුවන් ඉතින් උත්සාහ කරන්න. ඊපස්සේ කියනවා I can if I want to. මට පුළුවන් මට ඕන නම් මට මේක කරන්න ඕනේ කියලා හිතනොත් මට පුළුවන්. ඊට පස්සේ අනිත් අර කොල්ලගෙන you can't. ඔයා ඔය කයි එක හොඩ ඔයාට බෑ. ඊට පස්සේ I tell you I can. මම කිව්වේ ඔයාට මට පුළුවන් කියලා. තේරුණාද? Right. ඊට පස්සේ for a moment there was a pause. For a moment For a moment kiyanne mohotagata there was a pause podi tikan kisima sadda baddayak nathi tikak kaalayak thiyuna both boys were breathing hard both boys me pirimi lamai dennama were breathing hard dennama den me tikak nikan amaruwen husma ganna wage haiyen husma ganna den dennama moko den podi me randuwak ne yanne harida then tom asked what's your name Then Tom asked. ඊට පස්සේ Tom හෙව්වා What's your name? මොකද්ද ඔයාගේ නම කියලා. ඊළඟට අර අනිත් පිරිමි ළමයා කියනවා I shan't tell you. I shan't tell you කියන I shall not tell you කියන. මං ඔයාට නම කියන්නේ නැහැ. Right? I can knock you down with one hand. දැන් ඔන්න Tomට ආපහු තරහ ගියා. I can knock you with one hand. මට ඔයාට බිමට වැටෙන්න ගහන්න පුළුවන් තනි අතෙන්. තනි අතෙන් ගහන්න ඔයාට වැටෙන්න. Try it. You say you can do it, but you can't. You are afraid. Yeah, kiano. Try it. Kalla balanna. You say you can do it. Oya kiwa ni toya karanna pulwan kiyala. But you can't. Oya kiwa toya toke karanna bae. You are afraid. Oya bayai. Oya kiwa toke karanna bae kiyala. Oya hari bayai. Ilangata onna tawa taraha giya. Who's afraid? Kawuda baya? Kawuda kaatada baya? You are. Oya thamai baya. I'm not mama nan nevi you are onna den e denna podi argument ekak yana argument ekak gihilla the two boys looked at each other very angrily then me dennama ekinekka diha balano hari tarahin right kohomada balanne
angrily කියන පුතේ තරහින් they moved nearer each other දැන් ඔන්න එකිනෙකාට කිට්ටුවට එනවා එන්න දැන් ගහ ගන්න හදන්නේ මේ දෙන්න now their shoulders were touching දැන් මේ දෙන්නගේ shoulders කියන්නේ මොනවද මේ උරහිස් දැන් එකිනෙකාගේ ගැටෙනවා හරිද ගෑවෙනවා both boys began pushing ඔන්න දෙන්නම දැන් මෙහෙම තල්ලු කරන එක්කෙනෙක් එයා තල්ලු කරනවා අර එයා අනිත් එක්කෙනාව තල්ලු කරනවා right they pushed each other hard දැන් ටිකක් සැරට තල්ලු කරනවා hard කියන්නේ ඒකයි සැරට තල්ලු කරනවා then they stopped for a moment ඊට පස්සේ විනාඩියකට විතර පොඩි මොහොතකට දෙන්නම පොඩ්ඩකට නැවතුණා with his big toe එයාගේ තියුණා ලොකු මේ මේ මාපට ඇඟිල්ලෙන් Tom drew a line in the dust. දැන් අර බිම හරන්නේ මෙහෙම මේ මේ මාපට ඇඟිල්ල නේද? දැන් ඔන්න හරනවා. If you step over that line, I'll fight you, he said. එයා දැන් බිම හරලා ලයින් එකක් අඳිනවා. රේඛාවක් අඳිනවා පොළවේ. ඇඳලා කියනවා, "If you touch this line, ඔයා මේ ඉර පෑගුවොත් මං ඔයාට ගහනවා." හරිද? ඊට පස්සේ කියනවා, "The new boy at once stepped over the line." දැන් මේ අලුත් ළමයාත් නිකන් හිටියේ නෑ එයා ඉක්මනටම එකපාරටම අර ඉර උඩින් පැනලා පැනලාවා හරිද ඊට පස්සේ the new boy advanced stepped over the line the next moment the two boys started fighting ඊළඟ මොහොතේම මෙන්න දෙන්න දැන් පටන් ගත්තා ගහ ගන්න හරිද they fought like two wild cats they fought ඒගොල්ලෝ සටන් කරා හරියට අර කැලේ නිකන් ඉන්න ඔය වයිල්ඩ් කැට්ස්ා කියන පුතේ මේ කොටි හරිද දිවියෝ ඒ වගේ සත්තුන්ට කියනවා හරිද ඒගොල්ලෝ වගේ නිකන් පොර ගන්න පටන් ගත්තා හරිද ඊට පස්සේ හිටින් ගහ ගන්නවා කිකින් පයින් ගහ ගන්නවා and scratching each other හූර ගන්නවා ස්ක්‍රච් කියන්නේ හූර ගන්නවා both were on the ground now දැන් දෙන්නම බිම හරිද rolling in the dust දැන් ඔන්න බිම පෙරලිලා දූවිලි වලින් පෙගිලා Their clothes were torn and dirty. දැන් ඔන්න ඇඳුමුත් ඉරිලා. ඒ වගේම හරිම අපිරිසිදුයි. Their noses were bleeding. ඒගොල්ලයි නාස් වලින් ලේ ගලනවා දැන්. Tom was the stronger of the two. Tom තමයි මේ දෙන්නගෙන් ශක්තිමත් එක්කෙනා. At last he sat on the new boy. අන්තිමට එයා අර අර අලුත් ළමයාගේ ඇඟ උඩ නැගලා වාඩි වෙලා Have you had enough? he asked. Have you had enough? දැන් ඔයාලට ඇතිද නේ හොඳට දීලා දැන් ආයෙනුත් ලේත් එනෝ දැන් බිම දාගෙන ගහලා දැන් අහනවා රයාගෙන් have you had enough දැන් ඇද්ද එහෙම අහනෝ නේද නේද සිත් ඈ අහනෝ නේද හොඳට දැන් ගුටි කාලා රයාගෙන් අහනවා දැන් ඔයාට කෑව ඇතිද හරිද ඊට පස්සේ කියනවා දරුවනේ the boy did not answer මේ ළමයා මොනවත් උත්තර දුන්නේ නැහැ He tried hard to stand up. දැන් එයා ගොඩක් මහන්සියෙන් බලනවා නැගිට ගන්න. Tom hit him again. Tom ආපහු ගහනවා මේ ළමයාට. At last boy cried. අන්තිමට මේ ළමයා කෑ ගහලා කියනවා enough. ඇති. Then Tom let him get up. ඊට පස්සේ Tom එයාට නැගිටින්න ඉඩ දුන්නා. The boy began to walk away. දැන් මේ ළමයා හිමීට එහාට ඇවිදගෙන යනවා. හරි. With one hand He was brushing the dust from his clothes. එකාතකින් දැන් එයාගේ අර ඇඳුම් වල ගෑවිච්ච දූවිලි ටික පිහදමින් හරිද? ඊළඟට then he picked up a stone. ඊට පස්සෙ එයා ගලක් අහුලා ගත්තා. Picked up a stone කියන්නේ ගලක් අහුලා ගත්තා and threw it at Tom. Tom දිහාවට ගලෙන් විසිකල්ලා ගැහුවා. Right? Tom ran after him but he could not catch him. Tom උත් අත්හැරියේ නැහැ. Tom එයාගේ පිටිපස්සේ දිව්වා. එයාට අල්ලගන්න බැරි වුණා. Right? The new boy ran home. අලුත් ළමයා ගෙදරටම දිව්වා. හරිද? Tom waited for some time outside his house. Tom එයාගේ ගෙදර එළියට වෙලා පොඩ්ඩක් බලාගෙන හිටියා. Right? නැවතිලා he waited till their boy's mother came out. දැන් ඔන්න අර අලුත් ළමයාගේ අම්මා ඔන්න එළියට එනවා. Go away she shouted. Go away. අහකට යන්න. She shouted කෑ ගහලා කිව්වා. You are bad wicked boy. ඔයා මහා නරක නපුරු දුෂ්ට ළමෙක්. Wicked boy කියන්නේ දුෂ්ට ළමෙක්. Tom slowly walked home. Tom දැන් මොකද කරේ? ආපෝ හිමීට ආපෝ ගෙදර යනවා.
when aunt polly saw his clothes aunt then nanda dakka meyaage andun tika she was very angry yaad den harima tarahai you been fighting again oya aapahu gahagena she said eya kiwwa very well i shall punish you hondai mang oyata ad punish karanawa tomorrow you'll have to work hard eto yaata tikak wedi pura mahansiyala weda karanna wenawa no swim for you tomorrow eto yaata peenanna yanna ba no playing either e wage ma sellan karillat ne onna yaata deepu punishment eka right then kathawa onna oy tika thamai so I would like to ask some questions from you mam podi prashna tikak ahanawa right mata danna daruwo uttar denna was there a fight was there a fight yes was there a fight danna daruwo kiyanna Anukian? Yes. Yes, yes. There was a fight. Right. Then. Yes. Then. Tom hit to a boy or girl. To whom Tom hit? Kada the Tom gave. Boy kari kora ne the. A boy. Yes. Boy. A boy. Boy. Then was he wearing shoes? Yes, miss sapattu daagena didi. Yes. 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 Then then who said enough? Who said enough? Tom or new boy? The new boy. Very good. Right pote den ona prashne dik otta ewwa hari den ape kaalaya titama vegen gihilla so I would like to end the class right now so I would like to ask from you whether you got something today adu ogala mona hari deyak igena gattada ada karupu paadama therunada theruna aapahu paarab balanna pote mokada ara note liyen eka eka wedagat e wage manith devaluth balanna Right then, thank you very much for being with me. Have a nice time, and I'll give you some ideas to write notes, and I will submit them to WhatsApp group. So keep in touch with WhatsApp group. Then you can get them and write the notes. WhatsApp group पे कड़े note पे डली अन्नो नो मार्ग का दान नंग एक बार ला notes के लिए आगे लबर साथी पांती ये तो copywriting oh copywriting copywriting ටිකක් මට එක පිටුවක් වගේ WhatsApp එකට දාන්න මම එතකොට බලන්න හරිද බල්ල ලකුණු ටිකක් දාන්න හරි හරි නේද සර් ඔව් සර් සතිය කියලා දෙන්න මොනවයි yes ලබන සතිය කියලා දෙන ටික WhatsApp එකට දාන්න හොඳයි එතකොට copywriting ලියන්න ඕගොල්ලෝ හරි හරි නේද තේරුණාද ඔව් සර් Okay. Okay. Thank you very much for being with me. Good night. Have a nice time. Good night, sir. Bye. 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 Good night, sir. Good night, sir. Good night. Bye.